අයි සුප සන්ධයක් වයවාසිකදනටම ඔබ එකතුවෙලා ඉන්නේ ලෝර ලධ්‍යාපන යතනය විසින් ගැනන සම්න්ත්‍රණ මාලාවේ තුන්වෙනි සම්මන්ත්‍රනයට මේ මම ලෝරල් ආයතනය මුලින්ම කතා කරලා මට කිව්වේ කොහොමද අපිට කිවේ කොහොමද මේ කොලිටි ඩුකේශන් හැම නැත්තන් මකාද කොලි ඩුකේශන් කියලකන් කොලිට ඩුකේන් කොහොමද සමාජ සේවයක් විදිහයට සමාජ සත්කාරයක් විදිහට කොහොමද දෙන්නේ කෙනෙක තමයි ගොල්ලගේ අරමුණ මොකක්ද කොල්ටි ඩුකේශන් කියල කිය කියලා කියන්නේ දක්ෂයට උගන්න එක නෙමි ඉතින් කොහොමද අදක්ෂ ශිෂ්‍යයෙන් කොහමද ස්සරහට ගේන්නේ ඉල්ගට ස්ට කොඩක්ලවට මහන්සේ පාඩන් කරන හසේ හසේ ගරගන්නන හරු කු ගතර ද ග රෑ ලන කම්පාඩ කරන්න. ඒවාගේ නැතුව කොහොමද මේ ස්මාර්ට් විදිහට කරන්න කොහොමද මේ ළමයිට වැඩිය ට්‍රෙස එකක් නොවී කොහොමද අධ්‍යාපනය මේ ළමයින්තට ගෙනියන්න කියන එක තමයිඒගොල්ලෝගේ අරමුණ මම හිතන්නේ ති ඒ ඔබට බලන්න පුළුවන් මේ සම්න්තනය අවසාන වෙනකොට කොහොමද ලෝර අධ්‍යාපනහිතනයේ ඒ ඔබ්ෙක්ටව් එක එම නැත්තන් එගුල්ගේ අරමුණ කොච්චතුකට සාර්ථක වෙනවාද කිය ති ඩි විතරතා කරන බලපොත්තු වෙන්නේ ඉල ගෙන ට්‍රියස් කර බපොත්තුවෙන්න ගොනට දැන්තින් න ශේෂකරමන බද පොන කර ෆස් මුුක්තිය න Google තියනවාටි මොදන්නවා ති ඒ එක නිසා මගේ නම විතරක් මම කියන්න මම කනිිෂ්ක කනිෂ්ක සේනා තිල්ලක ඉති ලෝර ලද නත බපරතුති වන්න කොහොබද විශ්වවිද්‍යාල මටම ආචාරයවරුන් මේ වනේයට සහභාගී කරගන්න කියලා හරි ඉති මේ පොන්ගේ තුංගෙන සම්මන්ත්‍රණය ට නැත්ත විද්‍යාව සාක්ෂණය සඳහා විද්‍යාව හරි වැඩි පටන් ගන්න කලින් මම ඔගලන්ට පොඩය උප දේශයක් දෙන්න කැම මකදද ඔගුලු ඉගෙනගන්න සිලබස්ස එකක් සිලබස්ස එකක් ඉගෙන ගෙන අන්තිමට ඔගොල්ලු විභාගයට මුණ දෙවා. එතකොට විභාගකට මුහුණ දී ඔගුල්ලු සිල්ලබස්ස එකක් නම් ඉගෙන ගන්නේ? හො අවසානයේ විභාගේ ලකුණ වලින්න්නං මේකේ ඔගලගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද මේ වැඩේ හරියට සාර්ථකව කරගන්න අපි විශුද්දාාල මට මේ දැන් හිටියට අපි අඩ ගජුවට කාලෙන් ඇත්තන් අප විපාධීකරන කාලේ අප ඇත්තටම අප බොහෝ දෙනෙක් ටෂන් කියන එක කරලාතිය න මම මගේ අත්දැකීම් ඔගලළන්ගේ එද් එකේ ළමත්තක තියන ඒක නිසා ම ඒවා ෙද හදාගන්න කැති ඉස්සල්ලම අපි විශය කරනු සාකච්ඡා කරන කලින් අප බලමු දැන් මේ වගේ විෂයයක් හදාාරලා සිලබස්සකක් ඇතුල තතියන්දයක් හදාරලා සබසක නැති සෙබසකක් නැති භාගත්තය ෙමතියෙනවායි මේක පැහදි සිලබසකක්තිය තුර මේ සිලබසක හදාරලා අවසානෙන් වශයෙන් ප්‍රශ්ඨපත්තරයට මුහුණ දීල සාර්ථක වෙද්දී ඕලන්ට ගොඩක් අයට හුගෙන තිය ප්‍රශ්නයක් කී පැත්තියීමහ එකක් තමයි අපිවලමු මොකද දැන් අපි හිතව මෙහෙම සමහරු ඉන්නවා වැඩිය මහන්සි වෙන්නහ හරි එකකලක බෑග තමයි ඉ හැේ අන්තිමට භාග ප්‍රතිඵලයි බොම හොඳයි. සමහරෝග සම්පූර්ණනි පැත කොඩක් හන්සේවා හ ම මගේ අදදකිමත්තියනවා මම එලෙවල් කරන්න කාලේ අපි අනුව යිස්සර ලයිබ එකටයි පුස්කකාල්ට ඉින තම ඉදවසල් පන යාල ගොඩක්කිින්වා එකනෙ එකන්නම හැමදීම දන්නවා. මද ද ම තනන්ගේල වාඩිවෙන්න ොද එතන ගල් වාඩදවෙලා මං ඇතික් වගන්න නොට මනිගක් නෙගටි ඒක නිසා හැබැයි අවසාන ප්‍රතිඵලය ගත්තා හම ගොහා මාරුවයෙන්තම පස්සවෙලා තින් හරි සහල ෝකය සම්පූර් අනි ප ඇත්ත. එතින් මේ ඇතර දැන් මෙම මහන් සිබේ උත්සාහය කියන එක තියන්න ඕනේ උත්සාහය හරි උත්සාහය අනිවර්ිමදය නොරනේ මේ වැඩේ සාර්ථක කරගන්න ඕගොල්ලු හිතන විදිහට නොවද ගලන්ට තියෙන් වනනි වැදගත්ම අංග ඕල දන්නවනි ගත්තම උත්සාහය හරි උත්සාහ තියෙන් නොනි එළකටමකාද බුද්ධියද බුද්ධිය කියට තිය නවා ද කගල ගන ැවිල්ල තියවාන මත ගකට හැදුුට ල න ඒ බුද්ධි ප්‍රමාණී සෑහෙන ඇති. ගොඩ ඉති උත්සාහයක් එක සමගේ බද්ධිමටම සමහරලාට ව ද කුත යිකල පදින පුද න යිසිකල ගන ටන ද ස න ොඩ්ඩ දර න න මගේ තරල දැම යර කරදාව බයිකල පදදි ින න බයිසි කල පදිනකොට ය දවස් තුනක් ්‍රරයිකන දව සතරක්න ම පස්සේ දවසේ හනි දවස බයිසික දග එකැන ොකක්ද. මොලේව ්‍ර හ ඒවගේ ට්‍රේන් කල්ලා. කල්ලා යාඒ මටමට වගේ බද්ිය නත්මගේ ොලිය ටවම් කරගන්න පුොල ඇති උත්සාහ තර එක්රගන්න පුළොගැලුවන හරි උත්සාහේ ඇතකොට බුද්ධි මටම හරි තව මොනවද කොල හිතන්න්නේ බුද්ධිය තව වැදගත් දෙයක් මේ සාමානින් දන්නවනකුළු තව වැදගත්යක්ම කිය එකක් තමයි මකක්ද ෆෝකස්ක එක ත වැදගත්ම දී මේ වැඩක් නෑ. මෙ හම ේන බාග න නර මේක හදාගන්න පුළුවන් එතකොට මමෝගලට කියන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්තු වගේ ෆෝකස්ක හන්නේ ඒ කරන දේට තියෙන අවධානයේ මධිකම් දාාරනයකු දැරි ගත්තොත් එක මේ අවධන නැතිකම එමන එත්තම් මේ ෆෝකස් එකක නැතිකම කියන්නේ එකට එක එක හේතු තිේෙනවානේ හොල දන්න හේතු තියෙනවා සමහරට ආර්ථක ප්‍රශ්නත යනවාඒ වකල්පනා කරනවා තව වෙන වෙන ප්‍රශ්න ැ සමහරට මෙහෙමතියෙන දන්න මම විශේද්දාාලි ගෙන ගන්න කාලේ මම එදවසල රසාාන විද්‍යාව තමා කරරි ද දවසලපී මෙදරටග ලියෂන්ද ඉ එක දරුවය කහිටිය මෙලම කියීනද මෑටි අන්නෝන මෙ බයු කරන්නේ ම කර කමි්‍රිකොටමෑයට යන්නයි මිඩිසින් නෙමේ අමෑයටට යන්නුවනි වෙට් පශු වෛදවෙන්නුක යාගේ ගෙදර සත්තුව ඉන්නවා හරි යා ඉගෙන ගන්න ොට ආය කරය පූසා ඉතින් ඩැන්මෑට තියන ප්‍රශ්නය තමයි සෑමට අනිි විෂා නොක්කොම් පුළුවන් යමට කතා කරලාලකිව මට සට මම කතාකිරීම මේකයි අනිත් ශේම්පලමනම කෙමිට්‍රි හර මරයි මේකට ගොට න්න ම ොට න ලොකොම ප්‍රශ්. ඇති ලකම් ප්‍රශණ මයි මකක්ද තෑයාට අන්නි බේත්න පශසුයිද දෙේ පසුවයිදවරක්න වෙන්නනොන මට හිතෙනවා මට මේ පශ්වයිදදිවරෙක් වට බැරිවුණොත් මොකද ම ඊට පසමකද කරන්න. හොට පැදලදිි මකද කියන්න ෝකස්ස එක කියෙන හරිවටනවා කියැ දැන් මේ කරන වැඩි ඒවෙලාවෙ කරන්නන්නේ ඒවෙලාවේ නොකර පස්ස ගැන කතා කරන්න බෑන ඒක නිසා ඒක එයාට අනි පැතට ෆෙක්ටන කැනෙ විෂය අමාරුවෙන්න්න එක බලපානු හරිෝ ෆෝක එක නැතිවෙන්න තව හේතුවක් මම දකිනවා මොකක් දැවකු ඉගෙන ගන්න ක්‍රමයි අන ඒ එක තමයි මම විශේෂෙන් කතා කරන බලාපොත්තුම ඉගෙන ගන්න ක්‍රමය කියලා කියන්නේ මොකක්ද අධ්‍යාපනය කියලා කියන එක හැම විශෂයකටම වගේ අදාලායි අධ්‍යාපනය කියන එක ෝන් එක මේක කෝන් එකක් මකදද මං මේ කියන්නේ මෙන්න මෙහෙම කෝන්න එකක්. හරි ඔය කල්ල ගොට්ටක් මතක් කර ගන්නු කෝන් එකක් ඇයිමං හෙම කියන්නේ මේ තියෙනවා නේද මේ මෙන්න මෙතන ම කියන්නේ එකට බේස් එක කියලා හරල ගොට්ට මේ යටක කියල්ලා හරි හල්ල බුණන මම ද හල්ලට මේ දාන්න බැෑන වටිනවා? දැපන කිය ෙන ඒක න්න ඕගොලට මෙන්න මේ ලොකු විශයරුණු ඉසල්ල හැම දෙයක්ම එක පාර ගන්න කලින් ඔොගලට තියෙන මූලිකර් ධාරණ විදිට යම්කිි විශෂා ගතත් ඒ එක මූලික සහර සිද්ධන්ත. එය අත්‍ය අවශ්‍යය යෝගොල්ලට ඉතුරටික තේරුම්ගන්න ඉති මෙන්න මේක සමහරයට මේක ගන්න විදි තේරන්නේ. මේ ගත්තොත් තෝ ගොලන්ට එක මෙ මේ බේක හරිට හදාගත්තවොත් ඇතලම ිතුරටන ගෙන ගුරකොන නෑ ඒවන් තරම් පොත්තියෙනවා ඔඕන්තරන් ු ජැනල තියෙනවාඒවගේ විශේෂ ක්‍රම අධතිර ඉතින් ඒක නිසා මෙි මේක හරි වැදගත් එතකොට අපි අද කතා කරන්න යන්නේ හ වර් ම අද ගලට කතා කරන්න යන්නේ න්නම අපිට හැම විෂයෂ නිර්දේශය හැමදයක් මද අවරණය කරන්න බැහැ එකනිසා මම මෙම කතාර ම විශේද්‍යාවල මටමද මූ ගන්නේ රසායන විද්‍ය රසායන විද්‍ය සහ ජීව රසායනය විද්‍යාව ඇත්තරම ඔය දෙකේ එකතුවෙලා හැදනු ජයිව රසායන විද්‍යාව. මම අද කල්පනා කර මේක කොහොමද දැන් ස්ටවල අපි කෙමස්්‍රී පාටකක්වේ නනේ රසාානය විද්‍යාටය ති රසාන විද්‍යාව කොටස අපි කොහොමද මම අද සම්බන්ත්‍රන මම් බලාපොරත්තුේ මේ රසාන ද්‍යායි කොටස විශේෂයෙන් තා පරසාානය මූලික සංකල්ප සහත් චාලක විද්‍යාවයි මොලි සංකල්ප කියන කොටස් දෙක ආවරණය කරන්න ඉතින් ඕගොලට මේකේ දැන් ලොර ලෙඩියෝකේෂන් එක අරමුණ මම කලින් පැහදිලි කරන්න ඕගොල්ලට බල පුුව ග . එත මේ විශෂය කලින් ඉගනගත්ත විදිහයි ඔගුලට දැනුණු විදිහයි මේ සම්න්ත්‍රය වසාන කොට ඔගලන්ට දැනු විදහා ගල සඳනය කළබ එතකොට ඔගොලන්ටම තිරණය කරන පුළුවන් මේ ලෝර ලදැපන තිතන වඩ සටහන සාර්ථකද කියන්න. හැ දෙ මම කියන්නේ යන්නේ මමාද කතා කරන්නේ තා පරසාය විද්‍යාව නැතනතතා ත පරසා විද්‍යායි මොලික සංකල්ප ස ශාලක විද්‍යා මොලික සකල්ප ෙදක එන්න කලින් ඒ දෙකට එඩ කලින් මරකිව්ගේ බේස් එක තියෙනවා ඉගන්නේ මේකට අවශ්‍යයි මවුල පිළිබඳ සංකල්ප සහ මූලික පධාර්තයේ තැනුම් එක සහ පධර්තයේ වූහයඒවගේම පධර්තය කොඳ ශක්තියත් එක අන්ර්ක්‍රියා කරන්න කියන එක. ඉතින් මේක හරිත මේ වගේ දැන් වල තිය ැම් එක ස්ේටවලට විතරක් නමයිම ඔය කියප ෝර්ණ එක මං යන් දින්න ම හදන්න යන්නන්නේ මොකද මේ බේස් එක ඔක්කොම දෙන්න තුටි කෝකලට තනිීමුණක් පුළො ද මේ බේස එක මම යෙ ලොකු කෝන්න එකක් ඔන්න මං අද න ස්් කෝන් එක එකනස් වලත් සෑහෙන ප්‍රමාණයක් මේ විශය මම කියපුදේ ඇතුළේ රසාානි විද්‍යාව ඇතුලේ තියෙනවා ඇ Sස්Fට වල්ට ඉතර මේ රසාන විද්‍යාාවර සැහෙන අදාලයි බල කොහොමද වැඩිපුර කතා කර නැතුවා අපිබල කොහොමද අපි මේ බේසික හ ගන්න කියලා එ මම කෙලිම විශේකරුණට යනවා අපි බලමු මුලින්ම මම පටන් ගන්නම් පදර්ථය ඔල් ොල ගලින් පටගරැගනින්. පදාර්තය තැනම් එකගේ ොකු ලවුල නිගන්න ම පධාර්ථය තැනුම් එකක මඟ වින්නවා ගෝලෙක් සමිදුමොකදද ප්‍රධර්ය තැනුම් එකකේ පරමාන හරි ඕෙවුල් නිගර ගන්නනි පරමාණු ඇතකො පදර්ය නන් තැනුම් එක ගුල එකග ගය පරමාණු . ඒළඟට දන් අපි විශේකරණු කතා කරගණ අනකොට ගොල්ලෝ දැන් පද හරි පරමාණු ඉට පස්සෙ කතා කරනවා ආයිනික විශකරන ටකට අංසු කියල වච්න තම ගොල්ල වැඩි ප්‍රරම පාච්චිර හ යි දීම දකක් හරිව පැදිලි කල දෙන්න මේමයි හරි පදාර්තය එන්න දෙන්නේ පරමාණු හරි එකතම ඇත්ත හැ පරමාණු ගත්තම එමන ඒක වර්ගේ පර්මාණු තිරන්නේ හෝලෙවල් එතකොට මහර පරමාණු තියනවා නයද ඒ ගොල නින් ඉන්නේ. හරි නිිස්්ක්‍රියවායි දොකට ය හරි එතකොට ඒ පදර්තයයක් දාහරන ති නියෝන් ඇතන් ආගර වගේ ගක් දුවම තියන පමාණ තර හරි ම ොද කල දන් බන්දන පා ොක හ සං යජ බන්ධන සහායනික බන්ධන ඒට ම . බලන්න සහ ේදදි ම ඉසල පටන් තවයිකත් සහ සංවිජ බන්ධන්න හැදෙද්දි මොකද වෙන්නේ නැතන් අයන පිස් සලයිනක වදධන්නේ මරි අයනක බදන්නන්නේ හැදදි මොද ලෝහයන සහ ලෝහායනතර තමයි අනිලෝහ පරමනුතර තමයි අනික බන්දන්න නඇතිවෙන්න හරි එකොට ඔගුල්ලො ඉගෙන ගන්න කොහොමද ලෝහෙෙන් ඉල්ෙක්්‍රරෝණයක් නැත්තන් දෙකක් ඒ වැෑ සංවිජතාවයන්න අනුව ලෝ වෙද දෙම් එඉමනකොට ඉගෙන කරන එතකොට මොකද වෙන්න ලෝහයේ දන ව ෝ ම් ෝේද්ගම කොපි ලෝහ දනානයක් නතට ෝහ පමාණුව දන අයනයක් වවෙන ද පරමාණ අයයක් වෙ උහරනද මං ගත සෝඩියම් ලෝරයි් අනි පැත්තෙන් එතකොට ඉල්ෙක්ට්‍රෝණේ රගෙන සල් රිනානක් වෙලන්න පරමාන්ති ිච්චේ දන් යන වෙලා ද ලු නන ප දර්තය. ඇතර මේ සෝඩියම් ලෝරයි් කියන පදාර්තය ඇතුළ පරමාණ වන් අයින විදියට හර අ විද ඇ මොකදේ යන පද ගල යන පද කිය මොකද කිය ම ොො ම ඉලෙක් ්‍රෝනයක්ක් මෙනම ලෝහෙෙන් අලෝහහියට දීලා ග මංහන්. මගේ ප්‍රශ්නි පරුර මහන අයනින මොකක්ද අයික බන්ද හැදන දිය නෙමයි. හැරි? අනි බද කියනම කද හරි හැන මිතර මකද ඇත්තරට බන්දනය ගන නබලන්න දන්න දන ආරෝපිතා යන තියනනේ ධනාරෝපිතයිය මේ රිනා රෝපිතයි තර දනතට කතද ආකර්ෂණයක් තියෙනවානේ සිටිවිදධත් ආකර්ශණය තර ආකර්ශෂය තම ඇත්තන බන්ධනය බන්දනය කියලා කියන්නේ ඇදල තියාග න බදන බදය කිය නකට. එකකොට මේ සෝඩියම් ලරයි ලුවව නික ද හරි එතබ මේ අයනික බන්ධන්නේ වන්න ම අයනික බන්ධන මේ කැවර ලියන අයනික බන්ද අයනික බන්ද හරි එතකොට අ ම හැදම ප සෝම් ලෝයින් ගම් උදාාරනය දේ ඔකල ියන්න සෝඩියම් ල රයි් කොඳද න්නේ සල් කියලා හැර සෝඩියම් ඩනායනය තියෙනවා යි ති ලො දැ ති අපි ලුලු කටයක් ගම්මු ලුණු කැටක් කරි යට පේෙනවාන ස්ේ ගොහොම දෝ කත්ෙඉන්නේ සෝඩියම් ධනායනයක් තියනවා කෝයි යන කලෝරයි සෝියම් දන වවා ලෝීන් රිනවුනහම පිකෙන කලෝරයි යන හරි කෝයි අයනයක් තියන හරි ම එක අනුවක්ද මෙ අනුවක්ද නෙමේ තියනෙම පැහදිලිරන්න දැන්මීම ෝඩියම් යනයි කලෝරයිඩ් අයි එකට ඉන්නකොටවෙං වෙච්ච සෝියම් කලෝරයි් කියලාවටවාගන්න නෑ ඇයි එක සෝඩියම් අයනයක් ඉති එකය කොෝයි අයන න කර නයක් දරක් නෙමේ අර්ශණ කරගන්න පැලිීමමති මත ති තවට කරන දෙන්නේ. එක සෝඩියම් අයනයක් ඇත්තටම ඉන්නේ ලෝරයි් අයන කියදද. ගොඩක් වට කර හරි එක සෝඩියම් අයනයක් වට කෝරයි් අයිනකොඩක්කිව එක කලෝරයි් ඩයනයක් වට යි සෝඩියම් අයනකොඩක්කිඉන්නව පැදි අනිවා මක කලෝයි් යන එක සෝඩියම් අපිතර කාශයක න ඇදිකන මේ ත්‍රිමාණය වියව්හයක් කැමේ මේ ඇතුලේ සෝඩියම් කලෝරයි් කියලා විං වෙච්ානුතිය වද නෑේ ඔක්කොම ඉන්න සෝඩියම් ලෝරයි බයි එක්ක එක ආකර්ශණ කරගමින් මම අත්තරම තියෙන්නේ එක කලෝරයි් ඩයනයක් වටේ වන්න මෙහෙම සෝඩියම් අයන මම පෙන්නන්නේ බන්ධනයක් නෙමෙයි හැදිලතියෙන් රටාව මේ හැම පැත්තටම ඉන්නවා අයක කලෝරයිඩයින වටේ සෝඩියම්ම ැකි සෝඩියමයක්ටේ කලෝරයිඩ යැකිල. අවකතුේ නෑ වෙනම වෙෙන්ංවෙච්ච සෝඩියම් කලෝරයි් කියලා ඔයා ගන්න. ත මේ ඇතටම යෝධව හඔයක් කැයි යෝදවැ කියල කියන්න යෝධයි ලොකුයි එදාන්න මේ සෝඩියම් කලෝරයි් ඔයා දකින ඔයා ගන්න ලුණු කටේ කියලා ඇතිවර ලුුණු කැටේ වවෙච්ච අනු නෑ එක පැත්තගකින් පට ගත්තව අනි පැත්ත යනකම්ම තියනෙම ද මෙන්න මේගේ සෝඩියම් ලොරයි යි ඇතට මේක යෝද අනුව කියලා කියන එකයි අෙන් වෙච්චි පොඩිපොඩිය අනු නෑ ඔය ගත්තොත්තේ මේක කටේ ලු කටේ ලු කට එකක් කලල න එකගේදමන අයනික වහ හ විය්හ කියලා කියන්නේ බන්ධන්න වර්ගය තීරණය කරන අයාගේ වියහය සෝඩියම් පලෝරයි <mumbles g crusad> ැ ලු කට මේක හරි ැම්ම නුව ගාකට බන්දන පා පරද කර න් සෙලබස්සක ම මූලි කරුණට විතරක යාදන ොකද ර පාලම ඉ දු්‍රටි කරනයන වශන නිසා. ඉළඟට ගන්නවා සහ සංයෝජ මන්දන්න සහ සංඥෝජ සහ සංජය නන්දරමන් තුන්ග ත් ද තු ග රතිීම හරි ද ද ද ින්. ප්‍රශ්න තියෙනවානම් වබ ග්‍රප් එක දාන්න පුළුවන් එම නැත්තං බ එක කමෙන් කරන්න පුළුවන් සහ ස බද සසාහන් ද කොමද ගොල දන්නවා පෝමොද ඉගෙන ති න අලෝ හර්මානු දෙක අරතම සාමානයින් හැදන්නේ එතතිගොට අලෝ හාර පර්මාණු දෙක එකන එක ඉලෙක්්‍රෝන ෂය කල්ල සහයෝගෙන් තබාගෙන ප උදහ විරගත්වත්තේ. කලෝීන් පරමාණුවකයි කලෝරන් පරමාණුව එකතු වෙලා2 කියෙන අනුව හැදනව න්න කලෝරීන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝණනයක් දෙනවා මේයාගින් ඉල්ෙක්ට්‍රෝණයයක් දෙදෙන හොමන වෙන්නේ ං අර්කෙ පිරිවල්ට එ ඕොනෙ හින්ද දන සැල ට අඳදිවා22 2 අනුව වෙනස තේර නොගලටහ දම ආය මොකක්ද සහසංවිජ බන්ධනය කිය මහ සහන් බද හැදන න දන ග ගේ ප්‍රශ්ි උත්තරේ ොකද සංජ දන කිය හැර මේ පරමාණ ඉෙක්ට්‍ර නයක් දන මේ පරමාණු ෙක්ට දන රයදන්න සහයෝගෙන් තියාගන්නවා මොකද බන්ධනය කිය කියන්න ද. හැද හැ බන්ධන බන්ධන කියලකි ද මේ ඉල්ලෙක්ට්‍රෝන දෙක. පරමාණුවල න්‍යෂ්ටි තියවනමීද පරමාණවල නෂ්ටි ධනාරෝපිතයිනි දනරෝපිත. දොදැමි සහයෝගයෙන් තියාගත්ත ඉලෙක්ට්‍රෝන දෙක රිිනාරෝපිතයි එයා පැත්තට මේ බන්ධනෙ පරමානුවල තියෙන ඥෂ්ටි ආකර්ශණය වෙනවනියද ඉලෙක්ට්‍රෝන දෙකට පැත්ති තියනෙන ධනාරෝපන නෂ්ට්‍යයාර ආකර්ශණ වෙනවා විද්‍යස් තිරිි ආරෝපනා පහව් විදත්ස්්‍රි ආරපන කාශණ වෙනු. එතුට මේකතමයි බන්ධන්නේය හරි ඉල්ෙක්ට්‍රෝන විසි පරමාණ දෙක බැඳතවා ගන්න.ගතමයි බන්ධන එතකොට මෙන්න සහ සංවිජ බන්ධනය දැ මේ වගේ නෙමේ ඒ ඕකළලට පේවාද මෙතන සිද්ධිය සම්පූණය වෙනස් මෙතනින් මේ දෙන්න ඉල්ලෙක්ට්‍රෝන දෙක ශයාකරග අනුව හදාගතට පස්සේ අප හට ඇත්තක් බඳන්න හදන යන්නෑ මේ වගේ නෙමේ ඒගේ අවගැන පපති ක්‍රියාවක් වෙන නැත්තාම් ඇතුට ස2 කියනමගේ මත සහසංයජ අනු මන් තව් දාහරණ කහිපයක් දෙන්නම් වතුරෝටෝ ඇමෝනිිය ඔක්කොම සහසංජයින ඇළකට මේ අනු සහසංවිජ අනු ඒ කියන්නේ මොකක්ද සත්‍යය වශයම මේව තියෙන්නේ අනු විදිහට ඔන්න සට අනුව ඔන්න H2ෝ අනුව 3 ඇත්තන් ඇමෝනියා අනුව තියෙනෙ අනුවිදියට හරි එති අයනික බන්ධන තියෙන හැම එකක්ම ඉන්න කොහො මද ගනවස්ථාවයිය වතුරද වර දැම දිය කරමන මේවාවෙෙන් වෙලා යනවා එක මමත කතා කරන ගන අවස්ථාව තියෙන විදිහට යෝද දැලිසක් විදිහට මේිනික ජරිසක්ල අයන එක රටාවකට බැඳිල්ලා තියන හිද හරි සහංජ ජත්තේම සහන් ජාන තියන මෙහමවෙං විච්ච වෙවිචනහට හරි මනන් තුන්ගෙනකත් කියන කට ම තුංග කියන්නේ මේ විශන්දට කතා කරන්නය නමුත් අවශ්‍යයෝ කොල්ලට දැනගන්න මෙකට කියන ලෝහොක බන්දන ලෝහොක බන්ධන විශේෂයම බෞතික විද්‍යාව කොට සොලදිී. විද්ති සන්න එ ව හැටියම ඉගෙන ගන්නකොට වදකක්ත් දැන් මේ පානවත් මටක වැදගත් මක තා අපය ගැන කරන්නකොට පොහමද ෝ ද්‍රී කරණය වෙනකට කොහමදම කද වෙන්න කිය එක බලාගන්න හරි ැ ලෝහකව ලෝ ඔන්න ලෝහ කියල කිය ලෝ පරමාණු කැමති ඉලෙක්ටරොන පිට කරන්න. ලෝහ පරාමාණු හැමවෙලේම කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්නකොට මේ ලෝහ පරමාණු ඉලෙක්ට්‍රරෝන පිට කරලා එ පිටකරපු ඉෙක්ට්‍රෝනින්ං ෙක්්‍රෝන් වවලින් ෙක්ටරෝන සාගරයක් හදනම ඉලෙක්ට්‍රෝන සාගරය ලෝ උදදාරකිේ ලෝහයක් ගන්න හැලිනියම් කල්ල ගන්න ඇලමිනිියම් ඒ වගේ ලෝහයක් ගත්තම ලෝහ පතුරක් ලෝහ කැල්ලක් ගන්න ලෝහ කැල්ලක් ගත්තම එ ලෝහෙ පරමාණු ගොඩක්ින්න්න න පරමාණු ඉලෙක්්‍රෝන පිට කරලා ඉෙක්ට්‍රෝන සාරයක් කල ඉටෝන පිටකරට පස්සේ පරමාණු නායින බව පත්තිවනන්නේ දැන් කවුද ඉන්නේ. ලෝහ ඉල්ලෙක්ට්‍රොන සාගරය ඇතුළ ඉන්නවා දනය උදදාහරන පිද ගන්න ඇලිනිියම් ඇලිනියම් නතුනනායන ඇලුිමිනියම් දනතුනම දෙකක් විතරක්වෙෙන්න්නන්නම් පාසෝට නැත්තම් ගොඩක් ඉන්නවා. ඇමුද ආර විද මය වත්තේම ලෝක බන්ධනය කියනන්නේෙමොකක්ද මංහනන්නේ බන්දධය හදනආකාරයනෙම පට උත්තරේ මද ලෝක බන්ධනය කියනකක් ලෝක බන්ධනය කියලා කියන්නේ මෙන්න මේ. දයන හරි දන්නආයන. වට ඉන්න කවද ඉලෙක්ට්‍රෝන සසාගර ඉලෙක්ට්‍රෝණ ගෙන් රිනාරෝකිත හරි මතරන දැන් ම දෙකක් ඇඳනම් මට ඉලෙක්ට්‍රෝන අඳින්න පුළුවන්යි දෙකයි තුන්න මේකෙන් තුන ැනතක තුන හය හැබයි ඇතරන පරමාණ ඩක් මට ෙක් ොක් තිය. ඉලෙක්ට්‍රෝන සාගරය ම මෙන්න වෙන්කල්ල මං එක ගොහොම ඇදො මේ ඉලෙක්ට්‍රෝන සාගරයේ ඉලෙක්ට්‍රෝන කියනව රිනාාරෝපිතයිනේෙෝ එඉෙක්ට්‍රෝන් සාගරය රිනාරෝපිතයි අපේ ලෝහ මුළල ද්‍රව දැ ඉලෙක්ටරෝට කළ ආරෝපනය හ එකතුර දැම්මොකක් දෙහෙනම් බඳධනය කකිලෙක්න මේ ලෝහ ධනායනය ධනාරෝපිත ලෝහ දනායනය විනා රෝගපිට මේ ඉලෙක්ට්‍රෝන සාගරයත් එක්ක සිදුවෙන පිදු සිිකාආකර්ශෂණය කතා බන්ධනය ලෝහක බන්ධනේ ලෝහවල තියෙන්නේ මෙන්න මේ වගේ වෝ එකන ලොෝහ දිලිසෙන්නේ ඇයි ඉලෙක්ට්‍රෝන සාගරයක් තියෙන්නේ අලෝකෙ වැටන අලෝක පරවර්තනගෙන දිලිසනවා. ලොක දිලිසෙන ඉති එකට හේතුව දැන් බ ලෝහක බන්ධන තියන ඒවත් තියන්නේ යෝධ හ දිරයි ඒක තතිිගත්ෙම එලිමිනියම් කැල්ල ගන්නක මේ ලිනිනියම් කල කෙෙ ත ඒකෙත්තුවා එක තැනකින් පටන් ගත්තොත් හෙම එලිනියම් දනතු නා ය හැම ැනම ලිනියම් දතුන මේක තියෙනවාද මේ වෙංවෙචානු න හොම ඉන්න ඒත ඉටරෝන් සාගරේ තිය පව යෝදධ වියුහයක්මට අනුුව කියන්න කියන්න බැ ෝධ වවූහයක් හරි හ එක තැනකින් පටන්ගත්තාම අනිත්තැන වෙනකම් එක කළවරද අළවරදක් එක ආකාර වියුහය. අර වගේ චූරිචූටි අනු නෑ ඕොනම් දැන් මංකිව්වා මේ ප්‍රධාන ආකාරයේ බන්ධනබන්ධ නනාරතුන සහනි බන්ධ පවෝග ප දායක බන්ධන සාමානය සසාහ ක ග ල සක හැරලින්. මේ බන්ධන ආකාරයන් තීරණය කරනවා දැි තමත් පැදිලි බන්ධන ආකාරයන් තීරය කනවා ඇගු ලඟ යෝහ මේව තියෙන්නේ යෝධ අයනක දැිස් ග යෝද අයනිික විය්හ ත නිබෝදයක ද මේව තියන්නේ සරල අනු විදිහට සරල සහ සංවිජ අනු මේවතියන්නේ එක තියෝද විශවත්තමයි නමු එක විශේෂයිනද ඉලෙක්ට්‍රෝන සාගරයක ගිලිච්ච ලෝක දනයි හැබැයි ඔයතුන්නන දෙ මේ දෙක ඔගට පැහැල හිඳ ම මේ දෙක මකනව හරි සහ සංගුජ බන්ධන තියෙන අනු ගැන ම ආපවතා දුට කතා කරන කොඩ ඇයිමගේම කියන්නේ සහ සංයජනු අපි කිව්වට මෙහෙම මේ සරල අනු විදිහයට තියෙනවායි කියලා සහංජ සහ සංයුජ පධර්ථ මේක මීට වැැඩිය වෙනස්විදිහට තියෙන ඒවත් තියෙනවා මද සහ සංයුජ සංයෝගම තියන පුළුවන් තව විදිහත් තියනවා. මොකදද ඒවත් තියන්න පුළුවන් යෝධනු විදිහට කද පවිච්චකන මතන යෝධනු යෝධනු කියලා ගැනන්නේ සරලබ ගත්තොත්ේ හැම එ දවවේ කැල්ලා ගත්තොත් එකන්තය කෙදල නනික්න්තය නකම්ම එක විදිහට බන්ධන සැකැස්මින් එකම වියන ඒ ඇතුලේ වෙනවෙං වෙච්ානු නැ කියෙනෙක ද යම්ම කතා කරන්න යන්නේ මෙන්න මේවා ඔකොට දන්නවා දියමන්ති 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 සොරි දීනෙමනේ දියමන්තිනේ දියමන්තියත්ට දියමන්ති ඔු දියමතිකෙන මොනවා දන්නේ අලියනෝ දයන්නේ දියමන්තිී දියමති හද ද්‍රවිය ඇ දන්නවානේ තාපන්කම ඉතාමත්ම ඉහළයි දියමන්ති කියන ද්‍රව්‍ය කාබනවෙන් හැදලතින්නේ කාබන් පරමාණුවක් ගන්න කාබන ගොල දනව සංගිතය හතරයි දර බන් බඳන්නන හතරක් හදනවා කාබන් බන්ධන හතරක් හදන කොට දැම්බලන්න මන්තාව මෙතෙන්ටත් දන්න කාබන් තියන එකෝ ද මෙතෙන්දි මේක සරලානුවක් රල සහ සංයජ අනුවක්ෝ අනුවක් එක අනුවදිල තියෙන හැම ඒ කාබන් පරමානුවමබලට ඒ කාබන් මදැ මේ දියමන්තිවල තියෙන කොහොමද එක බන්ධනයයි දෙකයි තුුණයි හතරයි තව කාබන් එකට බැදනවා හැම කාබන් පරමානුවක්ම තව කාබන් පරමාණු හතරකට බැදෙනවා හැරි? ඇදරක් මේ ගවට බැිච්චකාබන් පමාණුවත් ආයිතව කාබන් පරමාණු අරකට බැඳනවා. ඇයි කාප සහ කාබව සංවිජතාවය වලන්සේ කාතරයි. එත මොකද වෙන්නේ මොකද වෙන්නේ මේ විව්හයේ දිගටම තියනදැ ධාන විර ගතත්ම දියමන්තික කඇල්ල ගත්තන් දියමන්තික ඇල්ල ගත්තොත්ය මේ විව්හය තමයි තියෙන්නේ එඇතැකින් පට ැන අනිත්ත දිවට ලාගෙන මේ වවිහමතම ිකම තියෙන්නේ. ට ඒක ඇතුලේ නෑමේ වෙංවෙච්චානු ආයර වච්චනම කධකර ගැන යෝද විය්හ මේ අපි කියා යෝධ සහ සංයෝජ වයුහයක්. එතකට දැවල දැන අයනික නම් අයනික සංයෝග සාමාන්‍යෙන් තියෙ එක කමය කරන අයනික සංයෝක දනයන රිනායන එකතු වෙලා එත් යෝදධ වීහප ිර තමයින්නේ ඇතුල ව වච්ච වංවෙච්ච අනු නෑ ලෝක බන්ධි කතා කර ලෝක බන්ධන තියනවත් එ හැබේ ලෝක බලෝක බන්ධන්න තියනව විශේෂආකාරයක් තියන. හැම සහසං විජගත්තම මේආ අර දෙකටම ඉන්න පුළුවන්. සරලා අනුවිදියට ඉන්න පුළුවන් යෝධානුව විදියට ඉන්න පුුවන් හැබ අයනික බන්ධන තියනේවා ලෝක බන්ධන තියනෙවා මෙහෙම සරල අනුවිදියට කවදාවත් හම්වවෙනෙ නෑ. නැ පැහදිලි. එ ඒතික කිව්වේ ප්‍රධාන වශයෙන්ම දැන් ඔගලන්ට තේරණව ඇති අපි ගැනගන්නවා පධාර්ථය තැනුම් මේකය පරමාණණයි හරි ටිඩව සැපි කතා කරනවා අංශු ගැනී ලිව තා පරසාන හෙම කතාති අශු ගැන කතා කරන ද මේ අංශු කියල කියන්නේ දැවගොළො දන්නවා හි ගැන ගත්ත මේ බන්ධන විධ බන්ධ ආකාර අනුව සමහරව අනුහදනව සමහරයවා යෝධ විව්හදනෝ. එ හැම එකකම වඩා සාධාරණයි අංචු කියලා කිව්වෝ පැදි ඇි ගත්තෙම එතුන ම ගන්න වෙනවෙනම දැන් ම ගන්නවා සෝඩියම් ලෝරයි් ලුණු කෑල් ලුණු කටයක්. හරි ඊළඟට මම ගන්නවා මනාද දියමන්ති ම ලුණු කියලා කියන්නක. ලුණු දියමන්ති දියමන්ති. ගමග ලිනිියම් හරි මොන හරි සෝඩියම් හරි අලිනිියම් ගන්න ලමියම් ර ලෝ ලෝ දරි ලනුවල තියෙන්නේ දන්න අයන තියනවා ඒ වටේ රිනායන තියනවා හරි ඒරිනායන වටේ දනායන තියන දන ති සෝියම් දන සඩියම් දවෙ වෙච්චානු දමතිගත්තොත් එහෙම කාබන් පරමාණ තියෙන ය බන් පරමාණු තාව කාබන් පරමාණු හතකට සම්බන්ඳධවෙලා තියෙනවා අඒ හැම කාබන් පර්මාණුවක්ම ආපෝ් කාබන් පරමාණු හතරක සම්බන්ධ වෙලා තියෙනවා ඔය විදිහට ඔ දිගටම තියෙනවානේ රයක් නෑමේන්තිම එච්ජ කටම යනවාදියට හතර කර සම්බන්ධලා තිය හරි ලෝහක කත්තුොත් එෙම ලෝහල තියෙන සම්පූර්ණ වෙනස්ම විහොයක් ඒවැෑ තියෙනවා ලෝහ අයන්න නැත්තං ලෝහ පරමානු ආරෝපණය වුනාට පස්සෙ මෙහෙමේවල් ලෝහ අයන හැ ඉන්නේ ඉලෙක්ට්‍රෝන සාගරයක් ඇතුළ ගකිරිලා එලෙක්ට්‍රෝන සාගරයයි මෙන්න මේ ලෝහ දනා අන අත ආකශය තම ලෝහ බන්ධන කලක දැන් මේකව තියන අංශුවර්ග මොනවද මේක තියන අංශුවර්ග මොනවාද මේක තියන අංශුවර්ග මොනවද ම අනිත්‍යකත් ගන්න මෙතන ඉඩ නැති නිසා මං යටට ගන්න මොකද සහ සංගජ බන්ධන වලින් සහ සංගුජ බන්ධන තියන සංයෝව හදන අනිත්වර්ගය සරධානනේ සරල අනු ඔන්න කලෝරී අනුව h2o ඔන්න ජලාුව ඒගේමකවෙතරගන්න අප jawab kamu කලෝරීන් විතරක් මේක ෙන සල් අනු cl2 ඕනෙම hey. clcl ද මේක තියන අංශුවර්ගෙන් පත්ද අය පැහැදිලි ධනා අයන සිටින අයන මේක මේ තියන පරම අනහල් බැදිලලා තියෙන බව හ බැවන උත්ම අංශු පරමන්හන් මෙතන තින අංශ අයරණ මේ මේකේ ඔවු ලෝහයින තියනවා අයි ඉලෙක්ටෝනත් තියනවා මේ මේක ති අශුවග මහද මේ එක කතා කරනන්නේ පදාර්තම පරමාණුවයෙන් පටන්රගෙන අනු හර න බදධ හැදන හැට හ ම අංශු කනක්ගක අංුම තින පරමාණය අංශුව තියන එකනෙක බැඳි තිෙන මේ එක තින යන කැෙක ැදිල තියෙන මේක ති ඩනාරෝපිත ලෝහ පරමාණකයෙන් ලක්ත ලෝහා යන සහ ඉලෙක්ටරෝන් තමයි අංශුව එක තියෙන්. මේ වර්ගේ සංයෝගල තියෙන්නේ මනා දංශු මෙ මේබල මොල් අනු. අු තමයි ඒව අංශවිදියට අපිට සලකන් වෙ හැ අනු නෙමේ එකනෙකට වෙංවෙච් වංවච්චානු යෙන් හ දැම් ම යන මෙන්න මේ ප්‍ර්සු අපි අබලමු අගල්ග තියෙනවා අපි මේවට තාපය දුන්නොත් කන රත්කරොත් මොකද වෙන්නේ ඒ කද මක න ්ත හ ග . ම මොකක් දෘෂ්නත්වයේ හ තාපය අතර වෙනස. උෂ්නයගෙන ඔලු දැන දේල ල උෂ්නත්වය ගැ ල දැන දී ඔලු මිට මයින මොක තාපේ දෘෂ්නත්වයදේ ෂ්නත මයි . න so ේ. මේමකැක වන්න වතුර භාජනයක් තියෙනවා මේකති සාන කාම්මරෘෂ්ණත්වති සැල්සි සිු බයි ඉළඟට මම ගෙනියෙනවා මේක උෂ්නත්තයට සාමානින් සැල් සංශක අනුුවමකට විතර සිය පන්නන්න බෑනි වතුර කාම සාමන්‍යින් පායි ගොලි පිරණේදී ද මම කියවාට මේකට ඇගිල්ල දාන්න කිය පුළුවන්න්න කිසි පශනයන ක ස ැන ෑග දැමට. මේගල ද අයන දැන් මොකවෙන කිය ඇයි එහෙම දැනන්නේ ඇයිඒ රිදෙනවනේ ටක් ගලදාපුගම ඇයිඒ හතුව තමයි මේක වෂ්නතය වැඩේ මේ විෂ්නාව අඩුුව ෂනත්වය අපිසාමාන භාතාක වච ක්්නත් හරි ඇත්තර මේ අංශෝමය විදිහට ගත්තුත් මෙතන මොකදවෙන්නේ මේක රත් කරනවන එකැන මොකක්දක ක්තියදෙන න තාපශක්ය හ කාමරෂ්ණතිය තියෙන ජලයේ තියන ජල අනු ජල අනු තමයි අපේ අංශුවර්ගය පැහැදිලි ඇයි ජලය කියලා කියන්නේ සරල්ල එ මෙතන ගත්තත් ලෝරීන්ලෝරී මේ කලෝරීන් වගේම කෝරින් කන වායුවක් න ජල කාමරුෂ්න ඉදරවයක්ක දී ති මේ වගේම අනු තමයි ඒක තියෙෙන H2ෝ අනු එර මේ අනු තමයි අනු කියන වචනෙන් හැමවෙලෙන් ම පයිනවා අංසු කියන වචනයට මතර මේ හැමදීම අංශු තියනවා හරි ම ජලය කතාකරොත්තේ මොන ජලාංසු හරි ජලාංශු කියන්නේ මොනාද ජලාංසු කියන්නේ මොනද ජලා අනු පැදිලි එතතාම මුලින් පැදදික දැිගත්තත්තේ ලුණු කටේ න අංු කිය ැවත ගතොත්. අය හරි දැන් හරි දැන් අපිට තියෙන ජල බඳන්න කාමරෂ්ණත්වය අපේඇතත් තියෙන කාමරෘෂ්ණත්ව හැනි අතත් තියෙනවාන අංශු දැන් ප්‍රශ්නයක් අතේ මොනා තියෙන අසු අතේ සෛල තියෙනන සයිරල තියන විවිධ වියූහ එවැත් හදිල තියන අනුවලින් ස හැදිලා තියෙන අනුවලින් ඇතරම් විධකාර අනුවලින් ඒවත්නු තිය ම අංශ ගන්න ගන්න එකක් න එක ෂ්ණනත්ව ද මොකද වෙන්නේ මම තවටිකක් මොව රත් කරනකොට ගෙන තාපශක්තිය දුන්නොත් නැක උෂ්නත්වය වැඩි වෙනවා. හරි උෂ්නත්වය මෙතන සෙල්සිය සංශක විසි පහයි මෙතැන් සෙල්සේ සංශක අනුුවයි දැමකදවෙන්න මේ අංචු මේ කාමරෂ්ණත්තියත් මේ අංශු චලනය වෙනවා චලනය වෙනවා. න් රත් කර නොකොට මොකද වෙන්නන්නේ මේ අපි දෙන්න තාපශක්තිය මෙයා ඇරගන්න සල්නයට වේගත්තවා අ වේගත්ලා ටිට ත්තලා පොට පට රත් කර නටිට හතල් ට ට ලො ට ත අනුවට කර යනොට අන්න තනිගන්න ත ියගන බැරි ඇයිඒ වේගෙන් ඇවිල්ල මේය අන මොකද වෙන්නේ. අනුවල වේග වැඩි වෙන අන වේගගේ වැඩිවල නොක දෙ වීගල දනවා . වගෙන් ඇල දින වීගල්ල විනකට මොදවෙන්නන්නේ මොවද තියන වේග විල්ල අංශුව මොනශක්තියදදී චාලක ශක්තියක් හරි එ තාප ශක්තිය ස චාලක ශක්ති අතර සබන්තාව තාපය කියලා කියෙන ඇත්තරම මේ අංශුුව තින චාලක ශක්ති හ එතන මම ප්‍රත් කරන කොට එකන මම තාපය දෙනකොට මේ අංශු ඒ ශක්තිය ඇරගෙන යාගේ ාල ක්තිය වැඩිරගන්නවා චාල ශක්තිය ඩි කරගෙන මේ අනු විල්ල අතේ වද ත වදන රතේ නංශුකදන්න ඒ චාක ශක්තිය වැඩේ ප එඩකට ගැන ඇත්තරම ගව තාපය මෙතරින් දල අතර ගමන් කරනවා තාපේ ගෘෂනතේ වැඩි තැ සිට අලුතැරට ගමන් කරන දර අපේ අංශු වේගෙන් චල්ලය වෙන්න කරන් ගන්නවා එකන පිච්චන්නේ ඇත ඒට අවදුුරරත් ඒ ජීවිද්‍යාත්මක විෘතියා ගන්න බැගාන්ටම පරත්ව වෙනවා අතේ සයිගට හරි දැ මට මෙතනින් පැහැල්ි කරන්න ඕනි නේ පක්ද මේ ව ලගෙන අපි සාමාන මන්ද සාමානය අපි දැනද කතා කරනේ නමුතු ෂණත්ව ඇතරම ඇතිවවෙන්නේ මේ තාප ශක්තිය නිසා තාපය කෙන ශක්තිය තාප ශක්තිය ඇත්තරම කොහොමද මේ පදරතය තුළ ගබඩා වෙලා තියන්නේෙ මේ අංශුවල චාලක ශක්තිය විදිහට පැ අශල් චාලකශක්තියවිද අංශුවල චාලක ශක්තිය තම වැඩි එන්නේ අපි යම්කිසි පධාර්තයක් රත් කරනකොට. ම් බලන්න මේට මොකදවෙන්න පිෙක්ක ගම ලුලු අයනක වියූහයක් එකතුර තින් අංශුවර්ගමනද අයන ැම අයන අත්කනකට මොකදවෙන්න මේ ලු කට අපි රත් කර නොට ගනවස්ථාවෙන් ද ඉන්නම ව ගන අවස්ථාවේ තිය ගන අවස්ථාවේ තියෙනකොට මේ අයන එහා මෙහා යන්නේ නෑ එක තැන තියෙන්න්නේ හරි හැබැයි මේගලන්න පුළුවන් වයිබේට්ඉදන වයිේට් වෙන්න පුළුව කම්පන වෙන්න පුළුව කම්පන තල්සයයක් විතරයි තියන්න පුළුවන් එකකොො ඇවිස් නෑ හාම දෙන් මේ තාප ශක්තිය මෙයාට දෙනකොට මකොද වෙන්නේ මෙයා ටිකටිකයාගේ වයිබ්‍රේෂණ එක වැඩිවෙලා වැඩි වෙලා එක වෙලාවක් කියනවා මොද වෙන්නේ මේවා ගැලවිලා එහෙමහ යන්න ගන්න හරන පැදිලි. අන්නේ අවස්ථාවදී ලුණු කටේ ගනවට තිච් ලුණුටේ මකද විලන වෙනවා. ද්‍රව වෙනවාන. ද්‍රව වෙනෝ. එතත් ද්‍රවාවස්ථාවටාවහම මේක අංශු කොමඳ තියෙන්නේ. එක තැන තියෙන්න්නේ ඒව යන හැ ැම න හැ එක අඇතර යන්න කොම එකනෙ ම ෙ යම පවති ස් භයක්ක්තමයිති. ඕකම වා්‍යවස්ථාවට ගැනි්චොත් මේ අමාර වවාවතාවර ගෙන න්න ම උදහරන විිර ගන්න වා්‍යවස්ථාවට ගැනිච්චොත් තවත් අංශුව ඇත්ත ෙනවා එ අංශු ඇත් වෙලා මේ අංශු අතර තියෙන බන්ධනය සම්පූර්න විඳෙන හරිඇ එක වායෝස්තාවට මවායවස්තාවට පස්සෙෙන්න්න එතර මේ හැම එක කන හෙමයි මේයා ශක්තිය දුන්නොත් එකතු වෙන්න මෙයාගේ මා කඩෙන් මෙයා ගණ දමන්ති ගන්න හොල න්න යෝද යෝද විය්හ සාමාන්‍ය කාමරුෂ්ණ යන ගනදිී දැන් තාප ශක්තිය ඇරගෙන මේ අංශු ොල්ලන දැ මේ අංශුට දැනට වෙන්න පුළුව කම්පනනි චරිත විතරයි ට තාප ශක්ති යරගෙන කම්පනය වේගත් වෙලා එක්තර අවස්ථාවක් වෙන මේ බන්ධනය ලිහිල් වෙලා ඊට පැසමද වෙන මේ අංශු ක්ින එක මත්තල ලස්සසා යන්නටන් ගනවස්සාාව හර ඒන කියන එත කියන යද්‍රව වෙනවා ද බන මේ වගේ විවූහයක් මේ වගේ විවූහයක් ගන විවූහයක් ද්‍රව කරද්දී අති විශාල බන්ධන ප්‍රමාණයක් සහ සංවිජ බන්ධන මේ කෙනම් මේකන අයනික බන්ධන කඩන්න සිද්ධ වෙන හන් සම්පූර්ණ කඩන්නය නමුත් එක මේ තද බන්ධනය ලිහිල් කරන්න සිද්ධ වෙනවා ද ඒ සඳහා විශාල ශක්තියක් ඔය වෙනවා ඒ කයි සාමානෙන් අයනික බන්ධන තියන සංයෝග සහ සහ සැංවිජ යෝධ සංයෝග වල විශාලතාම එවගේ ද්‍රවාංක සහ ආපංක ඉතා ඉහලයි එවගේම තව මේකත්නේ ලෝහක බන්ධන ඒගුල් අගෙත් වෙදීම වෙනවා එතකොට මේ බඳධන කෙද විශා ශතිය කවු්ච්චන ව ොද යෝද වවූක් සහන බඳ්‍රමාණ කරයන්න වෙනවා හරි මෙතෙන්ට එන්නකො මේ මනවද අපි කතා කරේ සහ සංයෝජ සරල අනු සරල අනුවලදී අපි කතා කරන්නේ වන්න අංශුව මේ ඇතකොට දැන් අපි මම උදාහරණයක් ගන්නම් ලෝරීන්නඇතුව වතුර ටෝරිින් නතු වතුර පතුර ගත්තම අයි ගන්නක අයිස් වලදී ජල අනු හැක නක මෙන්න මෙහෙම එක තැනකට ඇවිල්ලා එවන මේ එක ජලා අනුුවක්නේ එ කතා කරන්නේ අයි හරි එක ජලා බන්න වටේ ජලාන වන්නවාන ජලානු කියන්නේ මගේ අංශු ද මේ අංශු මේවට පුොළුවන් අන්තර්රණුක ආකර්ශණ බල හදන්න. ඇයිමගේෙන අන්තරනු ආකර්ශණ බල කියලා මේම තිනෙන අප අංශුුවර්ගම නද අ අන්තරනුක ආකාර්ෂණ බල මේ ගොලන්න හදන්න පුොළොෝ එකට කියනවා? දතිය ආකර්ශන බල කියලා දිති ආකර්ශන බන් මේ අපි ගතත් අයනික බන්ධන සහ සංවිජ බන්ධන සහ ලෝහක බන්ධන ඒවගේවට ගැන අපි ප්‍රාථමික බන්ධන්න ඒ ගැන ඒවා හරි ශක්තියෙන් ඉතාමත්ම ඉහලයි හරි මක දැ මකන ඔකලන්ගේ ඔුුව තියන නිසා ඒවා ශක්තිය ඉතාමත්ම ඉහලයි එතකොට මම කියන්න හ දැන්නේ අයනි බන්ධන අයනික බන්ධන සහ සංගජ බන්ධනඒ වගේම ලෝහක බන්ධන මෙතරමට තත් ලෝ බධන මේවා ලෝහක බන්ධන ලෝහක බන්ධ මේවා බොහොම ශක්ති මතුන් හරි ශාලෝයෙන් මං එන්න මේ කතා කරන්න ඊළඟ වර්ගයට වඩා ද මේ කතා කරන වර්ග මං කතා කරන මේ සරල අනු සම්බන්ධයෙන් සරල අනු අතර තියනවා නද මේ වත්තරල ජලානු ජලයත් තියවා අයිස් වල දිත්තියනවා ග මේ වගේ බන්ධනයක් නෙම හැබැයි දුර්ුවලයි දුරල ආකාර්ශණ ලය අන්තරනු කාකර්ශණ බල මේ හරිබන්දර විතරක් නෙමෙයි අනුවතර අන්තරාණක ආකාශන බල එම ඇත්තන් දිතිී ආකාකර්ශණ බල වර්ග ගොඩක් තියෙනවා එක මොගල්ලන්ගේ විශෂණ යුද්දේශයේ වෙනවෙන විශේෂෙන් කතා කරන්නේ මම කිය අන්තරාණුකා ආකර්ශණ බල නැතැන් දිීතිය මමැන අන්තරානකකා ආකාර්ශණ බල ර ඩාත් නිර්දි වචන තම දවිති ආකර්ශන බලමොකද අන්තරාුක ආකශන බල දිති ආකාර්ශන බලකක තියවා නියෝන් ආගන් වගේ නිෂ්ක්‍රීය පරමාණු අතරත්. හරි හරිු මන්දර නෙමයි වෙනත් ආකාරී බන්දම විිෂන දීශද නැති සගන කතා කරන යන්න ඇතොට ඒ එකට වඩාත් සුදුස වචන තම දති ආකර්ශණ බල ජ ආකශන බල මේවා ඉතාමක් දුර්වලයු. එදකට එහෙනම් මං කලින් කතා කරපු අයනික බන්ධන තියනේවා එම නැත්තං යෝධ සහ සංගජ ඒවා ඇම තැ ලෝහක බන්ධන තියනේවා ගණගත්තාම ගණ රත් කරලා ද්‍රව කරන්නටයක් වැඩිපුර තාපශක්තියක් ඕනි හැබැයි මේ සරලානු තියනේවා සරලාු මකිවෝවිදියට අපි ගත්තොත් අයිස්යි කියන්නේ වතුර මිදුුණා අහර කට අයිස්ොලත් තියෙනවා මේ හරජන බන්ධ ගන අවස්ථාවයි. අන්තර් අනුක ආකර්ශණන බල නැතම් දවිති ආකර්ශණ බල. මේම මිනින්න ලේසිී තැකන දියමන්ති කටයක් රත් කල්ල ද්‍රව කරන්න අති විශාලතා ප්‍රමාණයක් ඕන ැ ලුණු කැටයක් ටත් කල්ල ද්‍රව කරන්න විශාලතර්මාණයක් ෝන්. යගේම තම ලෝහයක් ප්‍රත්කල්ල දිය කරන්න අරත රම්ම නැතත් ඒත් සැලකිවුතු විා. ශක්‍රිපමාණයක් ෝනි. නමුත් අයිස් එක කාමරෂ්න ත් පාලෂන ඇද වෙනවා. ඉතින් ඒ වගේ අන්තරනු ආකාර්ශණ බල කෙනෙ තමත්ම දුර්ුවල ආකර්ශණ බලයක්. හරි මටව අන්රන් කාශන නැ දිති ආකාර්ශන බල එ මේ දිති ආකාර්ශන බල ඇතන්තරු කාශණ බල තියෙන්නේ මේ සරල අනුක විය්හවල විතරයි. සරල අනුක වව්හ2 සරු අනුක විහ එමනැත්තම් මේ තනි පරමාණු විදිහ ගන්න ආගන් නිියෝන්ගේ වතරත් තියවා විවිධාකාර විස්සර යන න විධාකාරය අන්තර් අනකු ආකාශණ බල මැන ගත් මේ තරත් තියනොෙකර කියන දිතික ආකාක්ශණ බල මෙම තාමත්ම දුරලයි එමන අපි ගත්තොත් හෙම අයිස් කැටයක් අපි යමුදැන් අයිස් කටයක් ද්‍රවෙන හැටිය අයිස් කටයක් ගත්තව මේ අයිස් කැටේ මම ජලා අනුව අන්ද නෙනෑ ඔන්න අංශු ජලානු තමයි මගේ අංශු දැත මේ ජල අනු අතර තියෙනව අන්තර්ර අණුක ආකර්ශණ බල තන් දිතිය ආකර්ශණ බල එය ප්‍රාථමික ආකර්ශන බල තරම් මේ බන්ධන තරම් ශක්තිමක් නෑ එ මේ කට ි තාප ප්‍රණයක් දුන්නාම මේ අන්ත්‍රව වෙනවනේ. ත මොකද වෙන්නේ. මේ ගනවස්ථාවය තියෙන අංශු එවට වෙන්න පුළුවන් එකම දේච් එක චලනවර්ගිය කම්පන චලන විතරයි. ඒක තැන යන්න න කොහෙව. හැයි යම්කිි සාතා ප්‍රමාණයක් න රත්ක කර ැද මේ කොල්ලන්ගේ මේ කම්පන චල් සිරියක් වේගවත් වෙල එක වෙලාවක් කියෙනනවා. මෙයා ගැලවිලා මේය උුඩ යන්න පුළන් කිනෙක මද ලෙසසා යන්න පුළුවන් මටමක් එ නවා අනේ ලෙස්සා යන්න පුළුවන් මට්ටම එන කොට ඒක ඇත්තටම ද්‍රව බවට පත්ව ද්‍රව බවට කත්ව එදි විශාල පරිමාව පර සැක් වෙෙන නෑ ඇයි විශාල වශයෙන් අංශු ඇත්වීමක් නැති නිසා යම් කිසි පාරයා සැපති නොනවාක් ද්‍රවයක්වායුුවක් වෙනවා තරම් පරිමා විපාරයසයක් වෙන්න නෑ දැ දැ මේ අංශු මේවට පුළුවන් මෙම වයිබෙට් වෙන්න නත්තන් කාම්පනය වෙන්න විතරයි මේවා එකන එක මත ලෙස්සා යමින් පවතිනවා එක එක තැන ඉන්න ගොලු නොහ හ මෙයාගේ චාලක ශක්තිය මේගලට වඩ වැඩිදකොට දැයි ල් ලදිි කලතින එකන මොකදවෙනි අයිස් කටයක් රත් කරගන යද්දී අංගන්න මේ පැත්ති උෂිනත්වය මේ පැත්ති උෂ්නත්වය මොකේ උෂ්ණත්ව යද අයිස් වල උෂ්නත්වේ එහෙම කරන්නක මේ පැත්තේ අඳන්න මොකක්ද වෙන්න කියලා අයිස් කට ටිකක් ගන්නවා නිරේකට ීර තියෙනවා මේක තියෙනවා මොකක්ද උෂ්නත්ව මානේ අයි සාමනෙන් ඩීෆ්‍රීසරක බිඳුරඩා වැඩි අඩු ඉගොඩක් උෂ්ණත්වය හ මන කිට්ටුවට මෙ යනවා ස. කට මෙක තියනෙ රිනෝෂ්ණත්වේ එක. තැටි ටික ටිකට එක පරිසරයතා අපේ ආවශෝෂණය කරග මෙයා රත්වෙන්න ගන්නවාන ෂ්නත්වඒ එක තිබිල්ලා මං ෂ්ණත් ලකුණු කරන්න බිඳුවේ මෙතන මෙතන බින්දුවන ඇතරම රීනාගේ තිබලා හැමට මටම ් ඩවෙ වෙලාමක තිබන්න මේ වැඩේ වෙන්න පටන් ගන්නවා කියන්නේ වලව හරි ටිකය ද්‍රවාංක ගන අයිස් ද්‍රව වෙන වස්ථාව. ද්‍රව වෙන වස්ථාව. ඉට පස්සේ තව දුරත් අත්කරණය න මොකද වෙන්නේ. ද්‍රවය රත්වෙනවා. රත්වෙලා ගිහිල්ලා එක වෙලාකදී. මෙය වාශ් පවෙනවානෙන්. ඒ මොකද වෙන්නේ. වාශ්පවෙද්දි මොකද වෙන්නේ මෙයා? මෙතනම කියන්න වාශ්ප දදිමකද වෙන්නේ මේ අක්ෂ මමත වට උඩට ගත්තොත් වාශ්ප වදදිමකද වෙන්නේ මෙයා මේ අනු නැත්තන් අපි දැන් කතා කරන අංශු අංශු තවදුරටත් තාපශක්තිය උරාගෙන දැන් උඩ්ඩ කවුද ඉන්න වයිගෝල හරි වයිගෝලි පීරිරදිී තිය උඩ. මේ වායුගෝලිය පීරණයක් මැඩගෙන මේක චාලක ෂක්තය කොචර වේගවත් ව වද කියලා කියෙන වායුගෝලියය පීරණයක් මැඩගෙන මේ ගොල්ලන්ගේ තියනෙන අන්තර් අනුක ආකාශ බල නැත්වොන් දිති ආකාකශ බල සම්පූර්ණය බිඳගෙන වායුවක් බවට පත්ව වෙනවාගැන හුමාලය මේ අංශු වායුගෝලයයේ පීරණයක් මැඩගෙන මොට යනවා තවදුරටත් එතකොට ඒ ඇත්තුලේ ඒ අනුුවතර අන්තර්ර අනුකා ආකාශන බල ඇන් දතික ආකංශන බල නෑ කියන ඒ තරම් අංශුව ඇත්තෙනවා අපි සාමාන්‍යෙන් සලකාන වායෝකදී අන්තර අනුක ආකංශන බල නැහැ කියලා ළඟටාවත් ආකෂණ වන්න පුළුවක් නමුත් අපි කමිටල්ලන් ග සාමානයෙන් අයිඩියල් ගෑසේක කතා කරක්ද්දිකර ල ශ සි කතා කරන්න හන්තරන්ක ආකාශණ බල ඇතම නැකම තදික වායවක යම්කසි තරමත් තියෙන පුොළ නමුත් දුරසැලකුවට පස්සේ අන්තරන්පා ආකර්ශණ බල ඇත්තටම නොසරකා හැකි තරම් කුඩයි එ ඇත්තර වායුවති අන්තරන්ක ආකශණ බල නැති තරම් මෙැතේද තියනවා හැබැයිකොල වේග යනහි දෙැන එක මට ලෙස නහින්ද තරමක් දුර්වලයි මේ ගොල්ලගේ හොද නැමති න තදරින් බැඳලතිය ඕක තමයි ගණඒක ද්‍රවේක සහ වායුකතීර වෙනස්කම් වායක් වෙද්දි බලන්න මොකදවෙෙන දැම් ගණයක් ද්‍රවයක් පෙද්දී ද්‍රවාංකයේදී අපි රත් කරන්න ගොඩ මේගේ උෂ්ණත්වය මෙ මගේ උෂ්නත්තමානය කාම රෂ්ණත්වය අලුවනි බින්දුව කලකෙන සත් සංශ බිඳුවේද මෙයා වතුර වෙන්න ගන්න හරනි වතුර වැැක් කරෙන ගන්නවා. අනේ වතුර වෙන්නඩ පටන්ගත්ත තැන ඉදවෙලා සම්පූර්ණයමයිස්ටිකම් වතුර වෙලාවසාන වෙන කම්මයගින් මුෂ්නත්තුව නැතම් මුෂ්ණත්ත මානය අපිතතිවූ පාටන්ගේ වෙනස් වෙඳි නෑ. ඇයියි. එකට හේතුව තමයි ඔබ යොදන තාප ශක්තිය සම්පූර්ණම වැයවෙන්නේ මේ රු ආකාර්ශණය ල බිඳින්න ලිහිල් කරන්න ඇට ඒ මේ අංශුවල චාලක ශක්ති තා උෂ්නත්වය වැඩි කරන්න දෙවෙන්නේ නෑ ඒ අවස්ථාවයි ඒක නිසා උෂ්නත්වය හලයන්නේ නෑ හරි හැ අපි ගත්තවත් මැතන ඉඳලා මෙැතෙන්ට එකකන්නේ ද්‍රවයක ඉඳල වායවක් දක්වා මම ඇන්දොත් මෙන්න මෙ මම බල මේක ම ඇඳ පුරයි මේ ඇන්ද පුදුරයි බලන ගකාලය මේ කාලයක්ෂය දෙවල මේ පැහැදිලික් මේ ගණයයක් ද්‍රය කතර ගතත්තේ අංශතර පරතර එතරම සන්න හැ ද්‍රවයක් වායෝක් වෙන ගොඩ මකදවෙන්න මේ අන්තර න්තරන්ට ආකශනය බල සම්පූර්ණය බිඳල්ලා යතරතර පර්තරය සෑහෙන දුරට ඇත්වනවා ඒ විදරක් නෙමෙයි ගෝල පීරණ ඇතියනවා ඇතකට මේ අනු ඇත් වෙලා යන්න වායගෝලිය පීරණයට එරෙහිව කාරය කරන්නත්තු ඔත්ද මේ වැඩේ වෙද්දී මේ වැඩට සෑහෙන ශක්තියක් වැය වෙන එතට ඒ ශක්තිය ඒ කාරය සඳහා යොදා ගන්නවා මිසක් හරි දවේ උෂ්ණත්වය වැඩි කරන්න යොදාගන්න නෑ එක නි දැන් අයිස් වෙලායිවර ඉදස වතුර තියන්නේ හරි? තුරති වතුරමත වතුර රත් ්‍රත් කරනවා හුමා ව මාය වෙලා නවනේ හරිඒ අයි මෙන්න මෙතන වැඩි තා ප්‍රප්‍රමාණයක් අවශෝෂනය කරන්න හ ආය හුමාලයරත් කරතා පෝ මෙෙම උඩටයි මේක ද්‍රවාංකය තා පාංකය පදද විද්‍රවාංකය තාපාංකය කියන්නේ අතරම මෙතන ිය නැතුව ද්‍රවාංකය කියලා තාාංකය කියලාා ලියන මේ අක්ෂේග මේකන ද්‍රවාකය ෂ්නත්වෂ ෂ්ණත්ය මේ තාපාන්කේ හ මෙන්න මේ උෂ්ණත්වයදගෙන තාපාන්කේ ජලය සඳහන මේක සීයයි තාපාංකය වාක තා මෙන්න මේ වෙලාවේදී අවශෝෂණය කරන තාපයට යම් කිසි නමක් දෙන මොකදී විල්ලේනී විශිෂ්ට ගුප්තතා අපය අනතීර විලේනගුද්තතාපය ස වාශ්පී කරනය ගුප්තතා අපය විලේනී සහ වාශ්පී කරන ගුත්්තතාේ ඇ ගුප්ත කියල ගැන එකල ෂ්නතය වැඩි කරන්නේ ඒතා පවාන ගු ත්්නත වැඩිරන්න භාවිතාවනි නෑ ගනයක් ද්‍රවයක් වෙනව ද්‍රවයක් වායවක් වෙනවා හරිනි පැතරන්න පොළ ශක්ේ පිට කරද රිර ගණයක් ද්‍රවයක් වෙන එක අපි දෙනවා නමුකද පිල්ල යනය විලේන බුද්තතාපය කියල කියන එක. ද්‍රවයක් වායුවක් වෙනකොට පශ්පිකරණයන වායක් ද්‍රවයක් වෙන ගනී බවනයම ද්‍රවයක් ගණයක් වෙනකොට හිම අයන්නේෙනේ තිේ ද දැන් පධර්ථය සහ අංශු පිළිබඳ මූලික කාරර්ණනාටික මම කියල ඉවරයිමරවරික කියන්න උුන්නේ අර කියපු බේස් එක හදන්න මේ බේසික හද නොගොල ඒමං කියවපුට ඉගෙනගෙන ති අනිවාරම කියවරී ඉගෙන ගැන ඇති සමරවිට මමන කිවන් පැහැදිලි වෙන්නත් ඇති ඒකත්ත අවශ්‍යයයි තුට ඉගෙන ගන්න මං ඒක ඉස්සල්ල කරේ හරි ඉල්ඟට මට බේස කාදන තව දෙයක්ව ඕන කද අපි අසාන ුද්‍යාවේ ගණන් තියවුව ගණන්නේය කිරීම සඳහා මවුලේකන සංකල්පය අත් අවශ්‍යයි එතකොට දම නවා මවුලේකන සංකල්පය ඔබුලන්ට ඉතා සරලෝ පැදිි කරද අකක්ද මවුලේ කන අර්දක්ව නන්දන අර්දක්වී මොන්න ම ඉතා සරෝ පෙැදික කද මවලේ මදකලා මවුලේට කල මංකෙන දුසිම කියනෙ කොදන්නවාන දමිකන දොහ හරි අපි ගන්න දොඩන් ගෙඩි කයි දෙකයි තුනයි හතරයි දඩගඩි දොහයි මෙ දොඩන්ගෙරි දොලාහට කියන ොඩන්ගෙ සිමක් කියන ොඩන් ක්. මොකද සංක්‍යයාාව දොළහා සංක්‍යාව දොළහා දොඩගෙඩි දු සිමක් කියන ොඩන්ගෙඩි දොහා හරි ඒ නග දොඩගෙරි න වනශ ංශ ොක සුව. පු තියන ංශු දට අනු තියන ද ඔයන් ෝන මංශුව ගන්න ල්ෙට්‍රනක් ක්නක් න්ශුගන්න අංශෝ දොළහක් ගන්නපු යිතාමද පොඩිම බෝඩ්ඩක අඳනවා පැහැදිලි වෙන්න නමුත් මේ කුඩා අංශුවරි දොල්හක්ගන්න අයුතන පරමාණු කිය නත අනු කියල හිතන්න අනු දගන්න දො හග නතුරසි මක් . අනුදොහක් කියනෙ අනු දුසිමක් කියනෙක ප්‍රයෝගක දෙන් අපි භවිතා කරනට අන දොහක් ොහර තිබත් පෙටල එට්ක් තිබත් දන. තාමත පොඩට ප්‍රමාණයක් මේමගේ වඩ සාපේක්ෂණි යෙන දුසිම කියන එක මේ අනු අයන පරමානු වගේට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න බෑ එහෙනම් මේකට මීට වඩා විශාල සංඛ්‍යාවක් භාවිතා කරන්න පෙනවා. දොළහා වෙනුවට හරි මේ සංකල්පයම තමයි දොළහා වෙනුවට යම් කිසි සංක්‍යාවක් පාවිච්චි කරවා ඒ සංඛ්‍යාව තමයි හයයි දශම බින්දුවයි දෙකයි දෙක වැඩි කිරීම දහයේ විසි තුනන ඇති විශාල සංක්‍යාව මේ සංඛ්‍යාව හරි සංකයාව තිදි රැගයත් ැන් ඔගලට ලුට මරුණ ඉදම සංක්‍යාව එවෙන නම නමක් කියන ඇවගඩ්්‍රෝ නම්බ ඇව ගඩෝ සංක්‍යාව හරි වග විද්‍යාන ඇව ගඩ්්‍රෝ සංක්‍යාව කිය පුුව ඇගද්‍රෝ සංක්‍යාව නම්බ ඇබගඩ්්‍රෝ එහම ැත්තන් එල් කපිටල්ල හරිහ මම මේ නම් මේ සං්‍යාව පැත්තකින් ලියල තියලා හයයි දශම බින්දුුවයි දෙකයි දෙක වැඩි කිරීම දහාය විසි තුන කියන සංඛ්‍යාව පැත්තක මම ලියලා තියෙනවා. මම යනවා ඔන්න ඔට මවුලයක් කිය එකක් පෙන්න්න ම කිව දුසමේ දොලහවගේ මවුලේ තියෙන මෙන්න මේ සංක්‍යාව හරි මේ සංඛ්‍යාව මේ සංක්‍යාව මරනිගන් සර්ලෝ මං කියනවා ඇවගඩ්්‍රෝ සංඛ්‍යාව කියලලා ඇවගඩු නම් ඇවගඩ්ඩු සංකයාව නැතන් ඇව ගඩ්ඩ නියේ නමකිවත් ඔයාගේම තමයි එ මේ දොලාහව නට තම යොක පාච්චිකර හරි දැන් මම බෝඩ්ඩ එක අදිනවා මොනාද අනු මවුලයක් පුළුවන් මට න්න. පරම් පරාගන කඳින්න මේ ගණන්න ඉන්න කියයොත්තරි එට දැ අගලට පින්තුර තියෙන මවුලි මරාඳන්න බෑ තමයි නවත් මේක දොලා හයි මේක දොලාහවෙන්න ති අයට සංචා එතර මේක තමයි මවු්ලේ කියලාන්න හරිම සරලයි හයි දැන් අපි මෙහම හිතමොකෝ මොකද මවුලික ස්කන්දය කියලා කියන්න අපි එතමුූ මේ දොඩන්ගෙඩියක් ග්‍රෑම් සීයක් බරයි එච්චර වෙන්න හිතමක දහරයක් ද එක දොඩන් ගඩිය ග්‍රම් සයක් බරයි හරි දහම ගෙද කිීමති එකම් බර වෙන්නේ නමුම් අප මේ උදහරනය දි අප හිතම හැම ගැඩියම ග්‍රම්සිීයක් බරයි කියලාඒනම් මේකට කියලා මෙන්න මෙහෙම දෙයක් දොඩන් ගෙඩි දුසිමකස්කන්දය කියද දොඩං ගෙඩි දුසිමකස්කන්දය ග්‍රෑම් සීය වැඩි කිරීම දො ලාහරි ඩ කිරීම ොගම් සය දලක් න කියද එයි ග්‍ර එහෙම නම් දොඩන්ගඩි දුසිමක ස්කන්දය ඇතන් දුසිම් ස්කන්දය දොඩන් වල දුසිම් ස්කන්දය කියද එ්‍ර මේ දොඩඟ වරග හරි ැන්ම මේ අනවා දැ මේ ම දසිම්ස්කන්දය වර මේ එකකරම කද කියන්නේන්නේ මවුල මවුලිකස්කන්දේ මවලිකස් කන්දය උදාහර එක රීතන්ක මෙන්න මේක ජලානුවක් කියලා ජලය තියන අංශුවර්ගම ද අනුදීරණ තියන හැරි හ ජලානුව කිය හිනක දැන් ජලානු තියන කොචරක්ද දො ුට තියම ක දොලාගනට දැන්තියන ල්ලොකු ගන්නන කරරිතුරු මේ ජලා අනුවල ඔක්ගේම ද ගත්තොත් ලානුවක් කියන තාමක්ව සහැල්ලවංශුවක්නම සැහැල්වං ඔක්කොගේම බර ඔක්කෝම කියන කොච්චරකද මවුලයක් න හතා කරන ඇවගල් ්‍රෝ සංක්‍යාව. හරි නැත්ත අර්ගාන ඒ ගානයේ ස්කන්දය කෝම එකතු කරලා ගත්තොත් මර එනවා අගයක් යගේ කෙලීම කිය දාහටයිල ො මන්ගේ කි ගු දහටයකර. ජ ජ අ ජ අනු මවුල එකක ස්කන්දේMOසි ජ අ මවුල එක ස්කන්දය මව්ලි ස්කන්දය ජලයේ මව්ලික ස්කන්දේ ග්‍රම්ද හටයි ඇදකට හරි දැන් එක පැදිරී දුසිම ම තමයි දුසු මේ ො හා ඉංකල්ල මෙන්න මේ ගන කොටවට මවුලේ නො. දුසිම කියන අගේ ප්‍රායක නෑගේ ුඩාංශමයින එකමින් ලොකු සංකෑවක් ඒ මේ කනිි පැත්තත් තරි. මේ වගේ ලොකු සංකෑාවක් දොරන්ගඩි වගේ දවල් මනින්න්න පාච්ච කරන්න ප්‍රාවක නෑ ඒ හරි ම ැ දුසිම යින්කන්න නොඩ න දුසිමයි මවුලේය යතන ලොකු වෙනසක් නෑ පැැන. දැන් අම කක්ද කරන්න ඇඳ ඔය දහට ගත්තෙ කොහොමද ඔකලට එක දෙනවනේ කත දෙන්න ඔලවල් ත කරන්න නොලිවලල් කොම දකවත්තිකිලා ප වොලිල්ය කැටලු තියෙනවනම් වර්සැබ් රප හරි එමනැත්තං ජුප් චැනලගේ හරි දාන්න හරි දැම ඔවුල ඕලවලු යම්කිසි දෙයක් ඉගැනගන්න ඕොනේද මෙන්න මෙහෙම දෙකක්. මේ සංකල්ප දෙක වෙන්න වන්නම දෙ පැත්තකය ළ පෙන්න්නන්නම්. ඔන්න දැ අපි දුසිිමක් ගැන කතා කර දුසිම් ස්කන්දයක් ගැන කතා කරනේ. ඇගැන ත්ම ොඩන් ගේ දු රන්ගේ ගේ ග්‍ර ම ඩන්ග ර ග . ග දොළහක් දොළහක ස්කන්දය තමයි එක දුසිම්ස්කන්දය ඒ වගේම ත මුලිකස්කන්ද කියක කියන්නේ යම් කිසි පධර්තයේ අංශුවල අංශූ අනුවන්න පුළන් අයිනවෙන්න පුළුවන් පරමාණුවවෙන්න පුළන් ෙක්ට්‍රෝනවෙන්න පුළන් අංශ ඇව ගඩු සංකයාව ත හය ින්ද දකදෙක ටිරීම හ දොලා නට ේ සංක්‍යාව ඒ සංක්‍යාව එචර ප්‍රමාණක ස්කන්දේ ක මවලික ස්න්ද හරි ජලානු මවුලයක් ගත්තොත් ජලානු මවලේ කනැතන ජානු ඇබ ගඩ්ඩු සංඛ්‍යාවක ස්කන්දේ කට දහටක ො මේ කිව්ේ ඔහොල ඕලවල කෙ ගන්න මතන සාපේක්ෂ මොකදද සාපේක්ෂ පරමානණුක ස්කන්දය සහ සාපේක්ෂ අනුකස්කන්දය. එක අනිවාරෙන් මත ගතන සාපේක්ෂ අනුකස්කන්දය මෙන් සාපේක්ෂ පරමමාණක ස්කන්දේ හරි අප දහරන ප ිදරගම සට. ක්යිඩ වල සාපේක්ෂ අනුක ස්කන්දය කෙනෙකෝ ගොල්ල ඕලිවරදි ගන් කරේ සාමාන්‍යයෙන් කොහමද කරන්නේ කාබන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්දය දෙනවා දොළහයි කියලන ඔක්සිජන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්දය දෙනවා කියල දාසයයි කියන මේක සාපේක්ෂනක කෝස්කන්දය ඔගොල්ු ගණනයරේ ොහොමද කාබන් පරමාණුුව එකක් තියනෙන ඔක්සිජන් පරමාණු දෙකක් තියනවා කාබයු සාපේක්ෂ පරමාණු ස්කන්දය දොළහයි එකතු කිරීම හරි ක්සිජන් පරමාණු දෙකක් තියෙන නිසා දාසය දන දාසය හොමි ගත්ත තකට එතනව තිස් දෙකයි දොළ අයෝොමණනි හිදුත්තරේ හතලිස් හතරයිඒක ඒක තියනවා දළමයි ඉගනගත නිලි වලින් ඒ ඒක සාමන් න්න ඔන්නන් ඒ ැකතිර දාන එක මේමද ඇටම ස්නි ඒම එම ඇතු වෙන ඒකයක් මේකට නෑ දැන් මම යනවා අනි පැත්තෙන් ඔන්නමකක්ද මවුලිකස්කන්ද මවලිකස් කද ගල ති මුලි ක කියලා කියෙන දුසිම් වගේම තමයි දුසිම්ස්කන්දය ගත්ත වගේම මකස් කන්දය කියගෙන හරි මවුලිකස්කන්දය ඒක මගම්මකො හරි කාබන් ක්යි් වල මව්ටිකස්කන්දේ. කකාබන් ක්ල්ට මව්ලික ස්කන්දය ගත්දී ඒ එන මවුලයක ස්කන්දය නැත්තන් මෙ මැතින අනුන අනු මව්ලේක ස්කන්දේ කාබන් යිට් අනු මව්ලේක ස්කන්දේ කාබන් ඩක්යි් සර අනුක විව්හයක්කාබන් යි අනු මවුලක ස්කන්ද මේක මම කියනවා කෙලිම්ම, ක ම කියන හතලි සතරයි කියලා කොමද මම කිව්වේ හතලි සතරයි දැ මමකර ඒක කකයකුත් දෙනොම මේකරම ඒක කිය දුන්න මකර ඒකය යුද්ධය ම කදකක ග හතල සතරයි ග්‍රම් මවුලයටමෝ රින්න එක ගැනගද කාබඩෝක්ස මවුලයක් ගම් හතලි සතරක් ය මවුලික ස්කන්දය දුසිම් ස්කන්දය වගේ මවලිකස්කන්දය ට කාබන් සයි මවුලයක් කියලා කියන්නේ ග්‍රෑම් හතලි සතරක් මවුලයට ග්‍රෑම් මවුලයක් ග්‍රෑම් හතලි සතරක් බරයි රයි කිය ස්කන්ද ගම ලිතර ද මේ සංකල්ප දෙකක් මෙ අත්තරම න මවුලි ස්කන්දය කියනක ඉතා පැහැදිලිද මෙම ගියම් මේකක පටලෝගන් ද මේකේ අගය බලන්න මේක අගේ බලන්න සසාමානයි. මවුලිකස් කන්දය ගණ්ඩ තමයි මේක පාවිච්චි කරන හැ අගය වශයෙන් සමානයි සාපේක්ෂ පරමාණු සාපේක්ෂ අනුකස්කන්දසා මෞුලිකස් කන්දේ අගය වශයෙන් සමානයි අගේ වශයෙන් සමාය නමුත් එක සංකල්ප දෙකා මේක දෙකයක්න අර්කක ඇතින්න පුුල පදී රෝගලට මේක දෙනවනේ ඇව හරිකස් වලේකන සංකල්පය රලව ඉගන ගත්තා දුසිම භාවිතා කරලා මයිතනකුලන් එක තේරුුණ කියලා ඉල්ලට මව්ලික ස්න්දය කියන සංකල්පේ මවලේක සන්ද මි දරවේ මවලේකස්කන්දේ අප කාබ්ඩක්යි ම්ලෙක න්ද ක කරත් බඩ ක් සෝට එක සරල සහසගට අනුක වව්හයක් අනු තමයි අංශු යට ඒ අංශු නැතම් කාබන්් ක්සයි අනු මවුලේක නැත්තනන් ප ර දයි. සි ඇව ගන්්රුංකා එච්ච ප්‍රමාණයක ස්කන්දය මවුලික ස්කන්දය කියනක පැහැදිරී ඒ ගන්න ගොහොමද කියන එකක් පැහැදිරිය එදනි හරි හිතන්නේ යන්න නෑ එච්චල යගලන්ට ඕන තම කලින් කතාකරාවගේ කලින්ම කිව්ව පොටිපදේශකක් දුන්නන සිල්ලබස් එකක් ඇතුළි ඉගෙන ගන්න කොට ඔගොලන්ට ම මේ ම එකක තින අත්දැකින් කියන්නේ. සමරතා මෙම ප්‍රශ්නයක් තිය මේ විශය සීමාව ඇතුළ රැඳන්න බැරිකම. කළ සමරක් දැකල ඇති සමහර ළමයි හැම දීම දන්නවා. හැම දේම දන්නවා තිභාගට ගිාම ලකරුනෑ. ඉති ඒ ඒ විෂය නිර්දේශයක් තුළ හැන ප්‍රශ්න පත්වරයක් ගැෙන ගැනට විශය නිර්දේශය තුලෙට ලගුවීම ඉතාන වැදගත්. හරි හැබැයි සහරවස්ථාවද මෙත සරමක් නො දුරකටන මේ තරම දුරකට පිටයන්න පුළුවන් එතම අවස්ථාදයද එකක් තමයි විෂයකරුණු පැහැදිලි කිරීම සඳහා යම් කිසි සහයෝගයක් තියනවන කොඩක් කලියට කියට කමරුණ අතිකත විෂයක පිළිබද යම්කිසි විශේෂ උන්දුවක් මත ආසාක කරන ගරන හැයි මෙතන එහට වැඩ දුරකනයක ගොත් ෝොල ොකද ඔොලගේ ලබ ො හට ගහිල්ල ඔොට අමතර කරුණ දාගෙන මේ. ්‍ර්න පත්තරයේදී ඕගොල්ලන්ට ඒකට ෆෝකස්වීම ආයි කතා කන පෝකසේ නැති වෙනම්. එකයි සමහරු ඔක්කොම දන්නව හැබැයි විභාග සේල් ඒක හින්ද මේක හරිවැද ගත් විණ දේශිතුරස සීමාවීම සහ අවශ්‍ය අවස්සාධ පමණක් ඔන්න තාමත්ම සුළු දුරකට විශ්ණ දේශන පගමණයවෙන්න පුළොන්. ඇ ඒකනිසා මමයි කියන්නේ මේ ති ඔල හගට අරුණු කරන ද මේකම මෙහම වෙන්න යයි බෙම ව ක න්ට වඩිය දුරක න්න වශ්‍යන. හරි හර ස්වද ොඩක් හට හිල්ලලා උුලන කියාදන විශෂය කරුණු පැහැදිලි කිරීම සඳහා ප්‍රධාන වශයම. හරි දැන් ඔබල මවුලේ කියන සංකලපී ගනගත්ත. පිල්ිබඳව ඉගැ ගත කොහොද විධ පධාර්ථයනගේ අංශු සකස්වලා තියෙන්නේ විවිධ පධාර්ථ වර්ගවල මනවාද තියර අංශු කියලා දැන් මගේ මූලික පැහැදිලි කිරීම අවසන් දැම්ම යන්න යන්නේ පාඩට මකක්ද මංකතා කරනවාකිපාඩම තා පරසා නිේ මූලික සංකල් තාපරසා ෙ මූලික සංකල් වෙලාතිබ මුත් මගේ දැන වෙලා ඇතිවේ කියලා ආලක ද්‍යාවේ මුල්ලි සංකල් හ තරගලට ප්‍රශ්න තියන වනම් ගැටු තියන ය කරන්න තවදුරටත් පැහැදිලි කරන්න ඕනේ මත් තියෙනවන කියන්න එම නන් අප ආරම දිගටම පැරගෙනයා තමයි අප අතරනම් පානමටන්ගන්න තාපරසාන මං මේදක තා පරසන චාලකරානක මුල මොක්ද මේේදගේ වෙන කියල පැදිල ලන ද ම යන්න ප්‍රතික්‍රියාවක් එකක් තමයි අපේ ගම මෙහෙම ඒ ඇ අපි ධන ප්‍රතික්‍රියාවග මොක් නැතනෑ ඒ ගම ඒ දන B හැදෙනවා හිත ප්‍රතික්‍රාව මේ පැතරයන්නත් පුුවන් අනි පැතරයන්න පුළම. හරි ම මේ සංකතේ භාවිතා කරන්නේ මොක දෙ පාවිත කරනය සමතුරතාවයපයනවා මේ කියන්නේ ප්‍රතික්‍රියාව මේ පැත්තර යන්නත් පුළුවන් අනි පැත්තර යන්න පුළුවන් ඩ කියල එකක් හදනයම ඇත්තම ගන්න හම. Aට කියල එකක් බට කියලක් ප්‍රතික්‍රියා වෙලා එකැන ඇත්තටම ඒ ඒ කියන අනුවනේ පස් යදින්නවා. A Bට ප්‍රතික්‍රියා වෙලා දෙකක්AB හැදනවා හරිAB අනු දෙ හරි මොකද ගියන් මේ සංකායමකද කිය සංක්‍යාවෙන් කියන ඒ වර්ගේ අනුවක් එකන තියෙන් ඒවර්ගේ අනුවක් Bීවර්ගේ අනුවක් එක ප්‍රතික්‍රා කරොත් හැදෙනවානිවාරම BෝAB අනු දෙකක් එක ඇත්තවශීම පි කියරන්න අනුවලට වැඩිය මවුලවලින් තමයි භවිතා කරන මේකේ මවුල එකක් මේකෙ මවුල එකක් එ ප්‍රතික්‍රාකරොත් එකකින් හැෙන් මවුල දෙක් ක අනිත් තේරුම්කක්දද ඇත්තටම එකයි එකයි තියන්න ඕන්න ප්‍රතික්‍රියාවන්න එක කියන්නේ කලොත් එකක් ප්‍රතික්‍රා කරොත්. එකක් ප්‍රතික්‍රියා කරොත් මෙවා දෙකක් හැදෙනවා තක අනිපත්ර ම තවවිදිකරකුත් මේක අපි දැමොත්වම අපි දානම භානයකට හරි ද්‍රවයක් කලා හිතැනවා මේක මවුල්ල දශම පහයි මේ බීවලින් මවුල දශම්පහයි ඒලින් මවුල සම්පායි බවලින් මවලද ාහි මේකේ හැදන්න කියද ඒබ අතර ප්‍රතික්‍රිය විරක් සල කොත් ි එයි එක එකයි දන තුර නම් දශව පහතිබුණු දශමවත්ව මෙැ ක්ද බ රි මෙතදක් ද देखයි देखයි තිබුණ මොක මවල देखයි මෙතන මව देखයි දෑම මේක මවල देखකයි මේ මද ම හරි මේ සංඛ්‍යාවෙන් කියවෙන්නේ අනුපාතය විතර මයි එක පටලෝ ගන්න එ මේ ්‍රාගක දැන් ලයිබගේද මිශ්‍ර කරන. සංක්‍යයා නැතම් මවුල සංකයාා එෙමයි මේකින් කියන්නේ. මේ අනුපාතය. දැන් අපි ලබේෙ මිශ්‍ර න වෙන අනුපායක කො නඒ අනුපාත තිය ගන්නනතු ම මේකර දානවා මේකෙන් එකයි හරි මෙහෙම ලිය ඒවලින් මවුල එකයි. බීවලින් මවුල දශම පහහි මම දාන්නේ දැම් මොපද වෙන්නේ ඒ වලින් මවුල එක විලින් දමයි දැම ඒබී කියක ේද එකක් වෙනවා සීමමාකාරී සාධකයක්රි පද සීමකාරී සාධකය වෙන්නේ දැන් මේක එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න සම්පූර්ණයම ප්‍රතික්‍රියා කරන්න රන් මේක මවුල එකක් ඕනි ඒ එකන එකට එකන මෙතැන තියන්නේ හැයි මේකින් සම්පර්ණ මවුල එකක් මේ සම්පූර්ණ මොලක ප්‍රතික්‍රයා කොත් තමයි මේක මව දෙදක් ඇදන්නේ දැම් මේක සම්පූර්ණ මවුල එකක් ප්‍රතික්‍රියා කරන්න මේක සම්පූර්ණ මවුල එකක්ින් හොදනෑ දශම් පහයි නදයෙන්නේ එතකොට මෙයාගේ සම්පූර්ණම ප්‍රතික්‍රියා කරන්න වෙනවා මේ දශම්පා. එතකොට මේක තමයි අපේ ලිමිටිං වේජනම නත්ත සීමකාරී ප්‍රතික්‍රියකය වෙන්නේ. ඩැන් මේ ප්‍රතික්‍රියාව ඇත්ටම සිද්ධ වන අනුපාතය අනුපාතයක මයි නමුත් ඇත්තටම මේ පාවිච්වල ප්‍රමාණ සහ ඇදන ප්‍රමාණ මෙ මේ ලිමිටිං රේජන්තන් සීමකාරී ප්‍රතික්‍රයකේ මත තමයි රඩා පවති මේ බලන දැම්මයාග මෙයා අඩු ඉනේ එක එක් ප්‍රතික්‍රිය කර එකක් ඕනි ැබ එකක ප්‍රතික්‍රයකරන එක ඔන්නට දැන් ඉන්න දශම් පහයි ඒ කියන්නේ මෙයා ඒ මෙ අත මේයක කොමතක ප්‍රතිික්‍රය කර පුලන් එක අන්තිමට ප්‍රතික්‍රාව ඉවර ව හමකද වන්නේ ්‍රතික්‍රා පසර විතරක් වන ඉදි ්‍රික්‍රිය ර මේ යිතුරවෙන්නේ නෑ බීතුරුව නෑ ඒ කොච්චරක් ඉතුරයිද ප්‍රතික්‍රය අවසානය මමය කියන්නේ. ී කොච්චරිරයිදරි බීතුරෙන් නෑයි එක එකක ප්‍රතික්‍රිය කරන්න දශම්ප හන්මදී එකක ප්‍රතික්‍රය කරන එකක්කෝුණන එකක් නෑනෙ. දශම්පාහම පතිික්‍රියයාාව වෙනවා. හරි හැබැයි එගන මේ ඉතුරුවෙන්නේ නෑ ඒගැන සීමාකාරී චික්‍රියගේ තුරවෙන්නේ නෑ මේක මොකද වෙන්නේ මේක වැඩි මෙත් ඇත්තරම් ප්‍රතික්‍රියයක් කරන නි දශම පායි ඒ නංගිති මෙයයි අනුපාතයේ මංගේව එකකත මේ තියනෙ අනුපාතයක් විතර ඇත්තරමද එතම මි්ි කර ගරනවා. ත අනුපාතය ගත්තම දශම පහයිනං මෙයාගේ තිබු නේ එකක් ප්‍රතික්‍රා කරන්නක් තිබු නෑ දශම පහ තිබූ න දශම පහසම්පූර්ණය ප්‍රතික්‍රයා කළයි වවා මෙයාගගේ තුරවෙන වද මෙමයාගි තුරවෙෙන නෑ. අවසානයේ ප්‍රතික්‍රාවයි මේ ආරම්භය මමකවමු ආරම්භය මේ අවසානය. අවසා මයා තුරුවෙන් නෑ. එතර මේයාගේ දශමපහ විතරයි ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ මොකද එකක් එක් සම්පර්ණයම ප්‍රතික්‍රා කරන මේ දශම්පහට වඩ වැඩියුණනි එකක් ොනේ මවුලික්ො දෙදක්නෑ ස දශම්පා සම්පූර්ම් වයවෙන. එතකොට ඇත්තටම මේගේ දශව පහහියි ප්‍රතික්‍රියා කරන්න. ඒනම් මේගේ දශපා ප්‍රතික්‍රා කරන්න මෙයාගේ මේ අනපාතිය අනූ කොච්චරෝනිද මවල්ල දශමපහයි හ එකකන? ක දශමහ ප්‍රතික්‍රයාා කරානන් අතිමට තුරු කොච්චරද යාගේ දසශම පහ මවුල න යාගේ මවුල දශ පහහි තුර මෙගේ මවුල දශම් පපහකි තුරනවා මේ කොච්චර හැද ද ලාංඟග ප්‍රශ්ණි ඒබී කොච්චර හැදයි දෝයකදිට ප්‍රතික්‍රියාව අවසාන ආරම්භය ඒ බිනෑනේ මෙ දෙක නැපි මිශ්‍ර ප්‍රතික්‍රේදීනිශකනවා? මෙ තුරු න්න දැ ඉතුරුව ච්චික වැඩක් නෑ නය ප්‍රතිික්‍රියාවට හාග නෑ ඇතරම් ප්‍රතිික්‍රා කරණයකය දශම පහ හරි ම එකට එකු පදේ දශම් පහ ප්‍රතික්‍රියා කරනවා දශ පහක් එක්ක හැදෙනවා කොච්චරක් ද එකට එකට දෙක එ ඇත්තර මෙතන ප්‍රතික්‍රියා කරලා තියන මෙයාගෙන් දශම්පාහ මෙයාගෙන් දශම් පහ එන හැදන්න ඕනනි එකයි ඒී මවුල එකයිඒ වගේ අපි එකතු කරන්න මිශ්්‍ර කරන ප්‍රතික්‍රිය අනුපාතයන් අලුව තීරණද සීමාකාරී ප්‍රතික්‍රයක කෙල්දරප සීමකාරි ප්‍රතික්‍රයයටට අනුව තමයි මේ හැම එකක්ම අවසානයේ ප්‍රතික්‍රියාව වෙන්නේ ඒක සම්පූර්ණයම ඉවරවෙන විදිහට. එකමං කිව්වේ මවුලත් එක්ක මට කියන්න ඕනකම තිබුණ එකනි සම කියලා දැම්මම යනවා තාප රසායනයේ ි ංකාතව වරදි ම කලින් කිවබව වගේ. මම ගන්නවා ඒ දන B2 එක e මේ A2 කියලාගැ CLල්2 වගේ අනුව2ගේ අනුවක් කියල කන ප්‍රතික්‍රාව ම කිය මේ පැත්තරත් පෙන්න්න පුළුවන් අනි පැත්තරත් වවෙන්න පුළුවන් කියලා මම කියනවා. හරි එතකට ඒ හැදනෝ කිය ම කියනවා දෙක්කයි AAB කියලා අනුවක්. එක්කටට එකට දෙක තමයි ය පාති ද මම කියන මෙන්න මෙහම දෙයක් මේ ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඉදිරි ප්‍රතික්‍රියාවෙන් ප්‍රති්‍රියාව සිද්ධ වෙනකොට පද්ධතිර තා පිට වෙනවා මොකල්ද පද්ධතිය කියන්නේ හබ මොකල්ද පද්ධතියග පද්ධති වර්ග වල්ල ගැෙන ගන්නවා තුනක්නේ මේ පද්ධති වර්ගතුුණ එකක් තමයි විවෘත පද්ධතිය විවෘත පද්ධතිය ෘත අනිත් එක තමයි සංවෘර්ත පද්ධතිය හරි සංවෘර්ථ පද්ධතිය අනිත් එක තමයි ඒක ලිත පද්ධතිය ඒක ලිත පද්ධතියවෘත පද්ධතිය සංගුෘත්ත පදධතිය ඒ ලිත පද්ධතිය විවෘත බද්ධතිය කියලා කියන්නේ පධර්ථයයි පධාර්ථයයි ශක්තියයි දෙකම මේ මායි මහරහා අපි මේ සලකන මයිමහරහා යන්න පුළුවන් යන්ඩ තුළුවන් න්න තුළුව යන්න තුන් එන්න තුළුව විවෘත පද්ධතිය උදාහරණයක් විතරගම බීකර එකක් තියෙන කරකි මො හරි තිනව ද්‍රාවණනයක්ක් සෝඩියම් කරලයිටි ම අතුර කියල වතුර තියෙනවා ලැමික විවෘරත පද්ධ යකයි පතුර අපි පද්ධ තිීකලික සලකෝත්ය මේ වතුර ද වාශ්ප වෙලා අන්නත් පුළුවන් පාශ්මි බවනය කෙනෙක වෙනවනි ඕනම උෂ්ටත්වයකද යන්නත් පුළුවන් හනි කොහෙන්හර මේකට ආපෝ ගනිී ාලය එන්නත් පුළුව ති ත ම ක්්‍යය ැකම පිට ලාල න්න ුළල ඇත්ත පි ක්්‍රික දන්න පුල එන්න මේක විවෘත පදතිය හරි සංගෘත පදති යන්නේ මොනග. සංගෘත පදති කියලා කියන්නේ පදාර්තයට යන්න බෑ. පධාර්ථයට යන්න බෑ පදර්තයට යන්න බෑ එන්නත් බෑ පධාර්තයට යන්න බෑ එන්නත් බෑ. හැබැයි ශක්තියට ශක්තියට යන්නත් පුළුවන්වෙන්නත් පුළුවන් යන්න පුළුවන් එන්නත් පුළුවන්. අධාර්ථයට යන්නත් එන්නත් බැයි. විවෘත පදරි සංගෘත පද්ධතිය උදහල උදහනට න්න මේ එකත් කිය ඒකලිත පද්තියක් එකලි පද කිය ගේද එක පදදති පධාර්ථය තියෙනවා ශක්තිය තියෙනවා මේ පධාර්ථයටවත් ශක්තියටවත් දෙකින් එක කටවත් එලියට යන්නවත් හරි එියට යන්නත් බෑ ඇතුළටඩත් බෑ එලියට න්ත් බෑ තුළටත් දෑ ශක්තියටවත් පධාර්තයටවත් දෙක එකටවත් රෝකට කියන ඒකලිත පද්ධති. අපි ඒකලිත පද සාමාන පරිපූර්ණය එක කලිත පදති හම් වවෙෙන නෑ සාමාන ආසන වශයෙන් එකකලිත පදධතියක් තමයි ප්‍රිගත්තේම තම පලාස්කක්ල කියෙන උු සුම් බෝත යේකිල කියන ල සිංගලින් කියන වචන තමයි රිත්්ක ප්ලස්කුව. ්‍රක්ට පලාස්කුවේ දැම්මම උුසුම් දෙයක් හරි සීතර දෙයක් හරි ලේසියෙන් නිමෙන්නේ ්‍රසන දැ සිීතදයක් දැම රත්ව න. ඇයිඒ එක හදලා තියෙන්නේ නේද. ැකවුම එක තියනවානමි රික්තකයක් තියනවා විළඟට රිදීපාට ආලේපිත සුම්මුදදු පෘෂ්ටයක් තියනවා ඇතුලන එතකොට විකිරණ තාපයක් මේ ඇතුලුට පරාවර්තනය වෙනවා සන්නයිනතාපය යන්නත් බෑලියට මොකද රික්්තකයක් තියනවා සංවහනය යන්නත් වහලතීන් ති මේ නිවාරෙන් කොයිට සම්බඳධ කරන්න ොද යම්කි සුළු ප්‍රමාණයක තා පානයක් වෙන්න පුළුවන්නිකද ආසන් වවශයෙන් ඒක ිතයි මොකද වහලතියන වහලතියෙන්නේ වහලතියන ්‍රික්තකලාසුවක් ඒක ලිතයි ආසන වශයෙන් ශක්තින්න බෑ පදාාතිර එලිට එන්නත් බෑ ශක්තිය එින් ඇතුට එන්නත් බෑ පධාෙන් පධාර්තය එලියෙන් තුළට එන්නත් බෑ දෙන්න උනුසුම් බෝතලය හෙමනත්තං රික්තක ෆලාස්කුව තමයි මේකට හොඳම දාහරණ පැන් තව උදාහරණය කොකුල තන මෙන මේකට ශක්තිය යන්න පුළුවන් හැබැයි පධර්ථය යන්න බෑ සංගෘථ භාජනයක් ගන්න වහල තියෙන එක කතා කරන්න මෙන මේක සංගෘත භාජනයක් ගන්න සංෘතර භාජනයක හොඳ වාහ තියන්නේ ට යන්න බැමනුවත් එන්න බෑනුවත් අනා දෙන්න බැරි පදාර්ථය එන්න බ ර්ත එන්න බ යන්න දැ හොට හල ති බීකරයක් ගන්න මේ හොදට වහන්න ඕනේ සිල්කෙන දැග තුර මේ තියෙන ජලස්කන්දය තිය ජාස්කන්දය ගත්තාහඒ සංගුරුත්ත පද්ධතියක් පදර්තයට යන්න බැන වැහිලන බයි ශක්තියට යන්න ඉන්න පුළුවන්හ මේ බීකරය වීතුරුව හර තාප ශක්තියට යන්නත් තුළන් ඉන්නත් පුළුව ද මේක සංගරත්ත පද්තියක්. හරි දැන් මේ බලන්න පද්ධතිය මෙන්න පද්ධතිය. මේ පද්ධතිය මම මේ රවමට ඇදලා පද්ධය මයි හරි මායිම ඇතුළ තියෙන්ට එක තමයි පද්ධතිය ඔන්න පද්ධතිය. මේ පද්ධතිය මේ මයිම පිටි තියෙන්නේ වට පිටාව සඩි මෙ වට පිටාව එදකොට මේටික වට පිටාව නි තොක්කෝම වටිටාව. හරි දැන් මම මේ පද්ධතිය කියන එක පද්ධතිය සීමම සහ වටපිටාව කියන සංකල්පත්තු වන ම ෝවිදට පැහඩිරල ම එනවද රසාහනිි ප්‍රතිතක්‍රියාවක්කා සම්බන්ධව කොහොමද මේ පද්ධතිය වටපිටාව සහ මායිම කියන එක අපි අඳුර ගන්නේ. හරි මම උදහරණයක් ගන්නවා බීකරයක සිද්ධ වන ප්‍රතික්‍රියාවක් ි ගම මෙහෙම බී කරකත් තින ත් තියවාලොට බීකරගත් තියවා සාමාන්‍යෙන් අපි ප්‍රතික්‍රාවක් සිද්ධ ගන්න ගොට කරක වහගෙන කරන්න න ඕන බීකරකටක ජලිය ද්‍රාවන එක තියන ජලයේ ද්‍රාවනය ය තියනවා හරි දැම් මේ ජලීය ද්‍රාවණය නේද මගේ ප්‍රතික්‍රයක දය වෙලා තියෙන මො තු මේ එකක වෙන්නේ මේ කියල මේ බීකරය තුළ තියෙන ජලිය ද්‍රාවණය කියලා ප්‍රතික්‍රය අපි ජලය දය කරනව නිසාමානය බොෝවිටහ එතකොට හරි මම ගන්න මෙම ඔන්න ඒ හරිඒ දන්නබට එකන කතුල තියනවා ටත් මේ ගතුල තියනවා ම ඉදිරි ප්‍රතිකතර පෙන්ඩන්නම් වෙලාඒ2 කියලා හැදනවාඒ කර හැදෙනට අනු දෙක් හැදනවා එ මේ ප්‍රතික්‍රාව මෙහමලවර මේ ප්‍රතික්‍රියයනු මේ කතර ගොඩාකිවනන්නේ ප්‍රතික්‍රා සිද්ධ වෙන ගොට ප්‍රතිඵල මේ ගැතුල ගොඩක් හැදෙන හරි දැම් මෙන්න ්‍රායෝගිකව අපි පාවිතා කරන ඇත්ත ලැබ්ගේ භාවිතා කරන බකරයයි රක්ෂන ක ප්‍රතික්‍රියාව ප මිශ්‍රන කරලා ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවර මතයි ද මේකට කොහොමද පද්ධතිය සීමාව සහ වට පිටාව කියන එක තුළත් කර ගන්නන්නේ හ සිම පොත් නද කර ොගල වඩා දකත්නි පදටිටාව පද්ධ තිය මොකක්ද අප මොකක් ගැනට කතා කරන්න අපි ප්‍රතික්‍රියාව ගන අපි මේ ප්‍රතික්‍රියාව ගැන කතා කරදද අපේ පද්ධ තිය මොකක්ද ප්‍රති්‍රාව ප්‍රතික්‍රාව ොන් පදතික වෙන් තියනමනවාද ප්‍රතික්‍රියක තියනවා ප්‍රතිපල්ල තියනවා හරි ඔන්න අපේ පද්ධ තියමත කත ට හොම පද තිය කියල කිය මේ තරත්ක කියලන. ප්‍රතික්‍රියක ප්‍රතිපල්ල ඕකනි පද්ධ තිය අපි කතාගර නේවගරන හරි දැන් එදකනේ ඉතුරු ඔක්කොමනවාද ඉතුරු ඔක්කොම තමයි පරිසරය මැත්තන් වට පිටාල හරි දැන් මේ ප්‍රතික්‍රාව ම කියන මෙන්න හම දෙදයක් වෙනවා මේ ප්‍රතික්‍රියාව සිද්ධවෙනකොට ඉදිරි ප්‍රතික්‍රියාව ඉදිරියට යන වනන් ඉදිරි පතික්‍රාව සිද්ධ වෙනකොට ඉදිරි ප්‍රතික්‍රාව විතරක් ආපපු ගන්නන් ඉරි ප්‍රතිතක්‍රියාව වනකොට මේක තාපය පිට කරනවා තාප ශක්තිය පිට කරනවා තාප ශක්තියට තාප ශක්ති පිට කරනකොට අපි දෙන්න ලකු නත්තියෙනවා රින එකන පද්ධතිය නෙමේ ඉන්නේමන අප පද්ධතිය මේ පද්ධතියෙන් ඒක මේ ප්‍රතික්‍රියක සහ පළවලින් ප්‍රතික්‍රියා මිශ්ෂණ ප ප ශක්තිය ඉවත් වවා එලියට දෙනවා ඔන්න රීනඋුනා රීන මම කියන රින උදදාහරණ විදරගත්තොත්හෙම රණ එක ප කිය රීන එකසිය පණහයි කිලෝ ජූල් මවුලයටකෙනම ඇතෙකු න්න. ්‍රීණ එකසී පණහයි එකනේ? කිිලෝජු එකස පනහක ශක්තියක් මුදා හරිනවා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන කොට කියලා දලවශී ම ස්ටියම තක පසේ පැලි කර දැන හිත ශක්තිය පිට වෙනවා ශක්තිය පිට වෙන ප ්‍රති ශක්ති පිට වෙනවා හරි එකැන අප පද්ධතිය මොකද AABසාඒ මේ මේ ප්‍රතික්‍රියක සසා පල ප්‍රතික්‍රියක සහ පලවලින් ශක්තිය පිට වෙනකොටග අප පද්ධතියෙන් ශක්තිය පිට වෙන හරි පද්ධතියෙන් ශක්තිය පිට වෙනකොට ද ලඟඹබන්න කු්ද දර මා්‍යයන වතුරණන්නේ අතුර ක ලබේ පදධ තියනෙ මේ හරි අප පද්ධතිය කියලාගැනන්නේ මේ අපේ කතා කර මේ එතකොට ඒනම් මොකක්ද වෙන්නේ මේ පද්ධතියෙන් මේක පද්ධ තිය මේ ඔක්කොම පද්ධතිය මේ වතමයි පද්ධතිය රි පටපිටාව මොනාද බීකරක මොකක්ද බීකරග වටපිටාව හරි මේ ජලද්‍රාවනීන ජලය කවුද ය පද්ධ තියනෙ මේ යත් වටපිටාව හනි යත් වටපිටාව. එ මේ වට ඉන්න මේ වයිෝලේ ඒව වටපිටාව. එතර මේ වටපිටාව සහ නැත්තම් ස්ව්ිස් හරිසරය හන මේ යොත් මේ කයිට වටපිටාව සහ පද්ධතිය කියන දෙක එකතු වෙලා තමයි ඇ පද්ධතිය පද්ධතියරෙන් අනිත් ඔොක්කොම එලියතිය වටපිටාව නං ඇත්තන් සර්ඉස් නම් වටපිටාව නන්ගේ වට පිටාවයි මේ පද්ධතියයි එකතු හම තමයි විශ්ව හදෙන් හැරණ දොර පද්ධතියයි වටපිටාවයි දෙකම එකතු නම් විශ්වය කියල කියා හරි ඩැන් මේ පිට කරන ශක්තිය කොහේට ද පිට කරන්නේ හරි? ද එල නට ලඟග තුරහ මධ්‍යෙන් ජලිය ප්‍රතියක දකරු මාධද්‍ය ජලිය මද ජලය දොර මේ එන ප්‍රතික්‍රයක මිශ්්‍රණය උෂ්නත්වය ඉහලයනවා පැහැදිලි ප්‍රතික්‍රයක මිශ්‍රනය ෂ්ණත්වය හළනවා. පැහදිල ඇයි පද්ධතියෙන් මේ අපේ පද්ධතියේ මේය කොම්පැදද මේ පද්ධතියෙන් පරිසරයට නැත්තං පිටාවට කියන්නේ මේ ජලය ඇතුලු බකර ඇැල හැමද ක් ග ය ල තම ඉසල්ලම පිරන ශක්ති ගන්න තකට ඇතුලන්න ලය නැත ද්‍රාවණයේ උෂනත්ව ඉහලවා ඇ ම ප්‍රක්‍ර පත දර මොද වන්න මංක මේ ප්‍රතික්‍රය මත පෙත්ත න්න ොලන් කියල මදන් ඒ.AB දානම ඒ. බලු පටුගත්තනේ අන පැත්ර ගන්න ඒ කැඩනල . ඒ දැන් මොකද වෙන්නේ. මේක ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක කන එකන පේලිට පිට කරනවන පොස ප්‍රතික්‍රියාවකද නිවාර්ම තාප අවශශෝෂකයි ඒ නම්මං ඒකර දෙව දන ලකුණක් දන්න එකසය පණයි. අගේ වශයෙන් සමානයි ඇයි මේ පැත්තරේ යනකොට එකසේ පණහක් ශක්ති්‍යතාප ශක්තියලියට දුන්නනම් නි පත්තර යනකොට එකේ පන අවිශෝෂල නන්නේ හරි දැන් ආපහු යන. පද්ධතිය කියන සංකල්පය පැහ පද්ධතිය පද්ධතිය අපේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල එදකට ප්‍රතික්‍රියක සහ ප්‍රතිපඵල පද්ධතිය ව නහම අපේ පටපිටාව වෙන්නේ අනි කලින්කිෝ වගේ ඉතුටි කොකෝමට පිට දැම් මොකද වෙන්නෙන් ආපසු ප්‍රතික්‍රියාව ගත්ත ොත් එම ඒ සහ බවලට ැරනකොට තාප ශක්ති අවශෝෂණය වෙන හර ඇදකට පද්ධතියට සාප ශක්ති අවශෝෂණය කරගන්නවා මොකකින්ද වට පිටාවෙන් පැදිලි. එද වටපිටාව කියලා කියන්නේ පද්ධ තියගෙන අප ප්‍රතික්‍රියක්ක හරෙන් අනිතක්කොම වට පිටාව ද්‍රාවණය තියන වතුරත් එක් න ංග මනකව ද තුර ල ර ක්තිය අවශෝෂනය කරගන්න ශක්ති අවශෂය කරගන්න න. අඩුවෙන නම් වාර දැනවා මේ පදතිවෂිනත්වේ හරිද මං කිව දෂ හ පද්දය කියල ගන්න මේද පද්ධතිය ඇතුළට ගන්නවනි පදතිය ඇතුළට ගන්නේ කොහෙද වට පිටාවේ තර වට පිටාවේ ඇත්තන් අපි මේ කිවත්ේම ගරුලට පහැදිලිවම පේනතිය ද්‍රාවණය උෂ්ණත්තෝය කාලයනවා. ඒ කිය තාප අවශෝෂක ප්‍රතික්‍රියාව හරි. දැගුලු තව වචන ගතන තා තාපය කියන කොටම ඕෝල්ලන්ට තව වචන කැහිල ති මේක Sස්F්ට වලදි වැඩිය ගමට කතා කරන්න න සඳුන්නල දෙනවා තාපය වනීම එන්තැල්පිය කියලයි එකක්නේ මකන්ද මෙද එකක්තින් තාපයෙන්න් තැල්පිය යැයි මෙද එකක් එන්තැල්පිය කියලා කියන්නේ මෙ තාප තාප විපර්යාසයක්න වෙන මේ ප්‍රතිික්‍රාව සිද්ධ වෙනට තාප විපර්යාසයක් වෙනවාන මේ ප්‍රතික්‍රියාව බීකර එක වෙනව නං ඉදිරිපතෙක්‍රියාව වෙනවන ෘෂ්නත හලයන පසු්‍රතික්‍රයා ද්ද නෂනත පාල ව තාප විපර්යාසය නියත පීඩනයේදීමන්නොත් ප ක් හම ල මි සාමානින් ැබගේ ප්‍රති ්‍රක්ෂ න බර නියත පීඩනේමැන් නොත් ඒකට කියනවා එන්තැල්පියත එන්ප වෙනසර අපිගන ඉත වච ති වැදගත්. නිකම්ම නිකන් තාපය කියනට වැඩිය බලට මේකේ දැන් අපි උදාහරණයක් විදර ගත්තොත් මම ගන්න මේකම ඉතන්න මෙතන වායවක් කියලා සිලින්දරැක් තියනකෙල හිතන්නක ිලින්ඩර එකක මේම පිස්්ටන එක මේ පැත නික වායගෝලයට විවෘත්ත වෙලා තියන්නේ කියන්නේ මේ පැත්තිං වායුගෝලිය පීරණය තියනවා මේ පැත්තේ ඇතුලි ඉතන වායවක්තියනවා කියලා දැන් පහලින් ගත්කන යම්කකි තාපපුර්මාණය දන කෙ හිතන්න. මේ ඇත ප්‍රතිික්‍රියාවක්න අපිතුම් තා ප්‍රමාණයක් දෙන කියර යමති තා ප්‍රමාණයක් දුන්න මේක ඇතුළට යම්කසි තාප ප්‍රමාණයක් අවශෝෂනය වෙනවා හරි දවල දන්න මේ වාය ප්‍රසාාරණය වන ඇතරදි. එතට වායුව ප්‍රසාරණය වෙද්දී වාය ප්‍රසාාණය වෙද්දි මොකද වෙන්නේ පරිමා විශාල වෙනවා. එතකොට මේ පිස්ටන් එක මේ වායුගෝලීයේ පීදනයට එරහිව කාරය කරන ඇ? වායිගෝලයේ පීරණයට එරහිව කාරය කරන්න යම් කිසි ශක්තියක් මේ දීපු ශක්ති අනිවාරයම් වයවෙල. ඒ වැයවෙලා ඉතුරු ටික තමයි මේකෙ අ්‍යන්තර ශක්තින ත අ්‍යන්තර අනිශුවල චාක ශක්තිය විදිර ගඩාවෙන්න. වමයි ඉන්තැල්පියක සාමාන්‍ය භාවිකන ඉන්තැල්පිෙන වචනක අපි සාමාන්‍යය ප්‍රතිික්‍රයාා සිද්ධ කරන්නේ එන්තැල් නියත පීරණ යටති එතවා. ැමක්මන මේ ොෝ ප්‍රතික්‍රියා ඉද කර නත පිරණ නදැන ඇතරම එකයි ඒටීම් ද වයෝලේ පීරණ යට දැන් අපි බලමු මේක තාප දායක තාප දායක එ ඒ ප්‍රතික්‍රාම අ පැත්තර ගත්තුත් එහෙම තාප අවශෝෂක ද ද එකසේ පණහා වෙන්න ඕනක් මේ පැත්ත රි මම දැන් අඳිනවා රුපයක් ථාර දෙක් ප්‍රස්ථාර දෙකක්. මේ ප්‍රස්ථාර දෙකේ මම ලකුණු කරනවා මෙන්න මෙහෙ. මෙතනම ලන A ද B A දැන Bට වල ශක්තිය ම මෙතන ලකුණු කරන ගෙන මගේ මේ අක්ෂය ශක්තියක්ෂය තාපශක්තිය නැ ශක්තිය කළම් ශක්තියක්ය එතකොට මේ ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී යම් කිසි තාප ප්‍රමාණය තාප ශක්තියක් බාහිරයට නැතම් පරිසරය නැතන් වට පිටාවට නිදහස් කරන කොට ඒ ම කොහම දක්වන්න පුළුවන්ග දැන් ප්‍රති ක්‍රියක ගත්තම ඒ අවස්ථාව වෙන මකතරයක් උඩින් අදන්න ප්‍රති ක්‍රියක ගත්තම ද ප්‍රති පලවලට සාපේක්ෂව ඉහල ශක්ති මට්ටමක ඉන්න හරි ඒැ දෙයි වලට සාපේක් උද අ පැතගත්තොත් අ පැත්තගත්කින් අ පැත් ප්‍රතික්‍රාව ව ්‍රියක්ෂණ ගත්තොත්ත මගේ ප්‍රතික්‍රියක වෙන්නේන්නේ අඩු ශක්ති මට්ටම ව ආපසු ප්‍රතික්‍රියාවේදී ප්‍රතිඵලවෙන්න A2 සහ B A2 සහ B2 ඉන්න ආපව ඉහල ශක්ති මට්ටමක. ඇයි හේතුව ඉදිරි ප්‍රතික්‍රියාවතාප දායකයි එතකොට එයා පද්ධතියං ශක්තිය පිට කරනු පිටකරාම් පිට කරලා අු ක්ති මට්ටමකට යනොයි. පසුස පසු පදර සිදුවන ප්‍රතික්‍රාව තාප අවශෝෂකයි තාප අවශෝෂක නිසා එයා අප ශක්තිය අවශෝෂනය කළලා වැර ශක්ති මට්ටන් කට යනවා දැන් ෝකතම සිදුව ප්‍රතිවද ය අතර මැදදි මොකද වෙන්නේ මෙන්න බලන්න මේ කොහමද වෙන්නේ සිද්ධ වෙන්නේ මම එතට යන්න කලින් මම අදන මෙන්න මෙිහි හරි මේ මොකක්ද එබ මේ ප්‍රතික්‍රියක ප්‍රතිඵලබවට පත්වෙනකොට ප්‍රතික්‍රියක ප්‍රතිඵල වැලප පත්වෙනකොට යම් කිසි ශක්ති මට්ටමකට ය උසන්න ෝනිම. හරිට අර කන්දක්කුඩින් අපි ගක් පෙල ගැෙන පෙල් ගෙන කියලා කන්දක් උඩ ට ගෙනියන්න ඕන වැටෙන් අනි පැත්තට ශක්තිය දීලා. අනේ වගේ තමා ප්‍රතික්‍රියක යම් කිසි උපරිම ශක්තියකට මෙතර නම්ි ගල ගත්ම උපරිම විවශක්තියකට මෙතන්ට ගේෙන්න්න නීම කද උඩ්ට ගෙනහිල් අනි පැත්ත ගල වැටෙන්. ඒවගේ ප්‍රතික්‍රියක යම් කිසි ශක්තියකට පරිවර්තනය ශක්තියක් ලබා දෙන්න ඕන එයා පල බවට පත්වෙන්. මෙ න්න බැොත් හරි මම ඒක පසටෙන් පසෙ කතා කරන අපි ඒ පලබට පතේ තුොට පල බවට පත්වනකට මෙන්න මේ ප්‍ර්තික්‍රියක ගත්තම ප්‍රතික්‍රියක වලින් ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල වලට එන්න කොට ම මෙන්න මේ බලන ඊතල දෙකක් අනවා ඔන්න පලගෙන තල බලන්න මගේ පටන්ගන්න ලක්ෂය පටන් ගන්න ලෙවල්ලගම ප්‍රතික්‍රියක ලෙවල් එක හනි ප්‍රතික්‍රියක මේ ප්‍රතිඵල මේ මේ ප්‍රතික්‍රියාවද මේක තමයි ප්‍රතික්‍රියක වෙන්නේ පතික්‍රියක මේකතමක් ප්‍රතිඵල වෙන්න දැන් ම මේ ඊතලයේ පටන්ගත්ය ප්‍රතික්‍රියක ලෙවල්ලකින් හරි මේ පැත්තිත් ම මේ පටන්ගන්න ප්‍රතික්‍රක ලැවල් එක ඔන්න ම හිතලය අදිනවා දන්න කොකෙ උත්සම තැනට උසම තැනට ඕක ඊතලයක් ම තව ඉතලයක් කඳිනවාඒ පටන්ගන්න තැන හොඳට මතක තියාගන්න හරි තව හිතලයක් කන්දිනවා ද ඉතලේ ඒකත් මම පටන්ගන්න මෙතැ නිින්මයි ප්‍රතික්‍රියක හරි ප්‍රතික්‍රියක ගෙන පටගල දන ඉඳලා ප්‍රතිඵල්ල දක්වා නිනව ඉතාලයක් මේකෙත් මම ප්‍රතික්‍රියක ඉඳල ප්‍රතිඵල දක්වා දින ඉතලයක්. හරි මේයක්ක්ෂය ශක්තිය අමං නිරූපණය කරන්නේ ශක්තිය මේ අක්ෂය කෝර්නය නැත කාලය කියල ගතුම ්‍රතික්‍රියය කණ්ඩාංක මේ ඊතල දෙක හරි වදගත් දෙකම පටන්ගත්ත ප්‍රතිප්‍රියක ලෙවල් එකින් හරි ප්‍රතික්‍රියක ලෙවල් එකේ ඉඳල ප්‍රතිඵලෑවෙ ලෙවල් එකට අඳින ඊතලයේ තමයි පෙන්නන්නේ මෙයාගේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දි සිද්ධවෙච්ච තාපනත ශක්ති විපර්ර්යාසය එගෙන දැම මේ ප්‍රතික්‍රාව ගත්තත් මේ ප්‍රතික්‍රියාව මේක නම් මගේ ශක්ති විපර්යාස එක සය පහහි නංගකි ලෝ ජුර්මවලේයට දෙමට ඒගේ මෙන්නනි මෙතන රින එක සය පණහා මේ පටන් ගන්න දැන ප්‍රතික්‍රියව කළ ශක්තිය ප්‍රතිඵල බවට පත් ද්ද එක සිය පණහකින් කිලෝජුල් මවුලේයට අඩුුණා. හරි අඩුවලනි ති ඒකන මගේ ඉතල පාල්ඩයන්නේ ප්‍රතිඵලවලට අඩ මෙන්න මච්චරකින් අඩ වෙලා තින ගොක තමයි ප්‍රතික්‍රාව ශක්තති වි පරයාය නැතන් න්තැල්ි විරය න්තල්ප විදිරගත්. ව දැ අ ීතලය මොකක්ද ම ඒටන කලින් මේක් ගම් මේ ප්‍රතික්‍රියාවද ශක්ති විපාරයසය මොකක්ද මෙන්න ප්‍රතික්‍රියක මෙන්න ප්‍රතිඵල ප්‍රතික්‍රියක වල සිට ප්‍රතිඵල දක්වා අඳිනලද ඊතලය හැම වලේම කියන මකද මෙගේ ශක්ති විපාර්රයාසය මෙයාගේ රිණ එකසිය පණහයි යා පහල ටාවයක් වුණන දම්මයා උඩුට යන්නේ ධන එකසිය පණයි ලල් මවල දැ මකද ීල අනිත් ඊතලය තමයි අ තීතලය තමයි සක්‍රියන ශක්තිය සක්්‍රී ශට මොකද සක්ක්‍රයෙන් ශක්තිය කියනකිල ම පැහැදිික දෙන්නම් මේක තමයි සක්‍රියන ශක්තිය බලන ඉතලේ පටන්ගන්න තැන සහ අවසන් වෙන තැන සක්‍රියන ශක්තිය ඉතල පටන් ගන්තන සහ අවසාන වෙන තැන බලන්න හැමවලින් පටන්ගනි ප්‍රතික්‍රියක වලින් මේ ඉතලය අවසාන වන්නේ ප්‍රතිඵල වලින් මේ ඉතලය අවසාන වෙන්නේ උ්ඩම තැන පිකකෙන් මේ ප්‍රතික්‍රියාව සඳහා වන සක්්‍රියන ශක්තිය මේ කනේ එක වැඩි ශක්්‍රියන ශක්තිය එක වැඩ හරි ඇවෙලේම ප්‍රතික්‍රියක විල්නම් පටන් රම් ප්‍රතිඵල දක්වා යන්නේ ශක්ත්‍රී පාරයාස තාපවෙරන තැඟ දවිපාරස ප්‍රතික්‍රියයකන පටන්ගරම් උඩම පොයින්ටකට යන්නේ සක්්‍රියන ශක්තිය හත් එදක පැති නැගල මොහිතනවද ඒතා මතක තියාගන්න පොයින්ට එක පටන් ගන්න තැනයි අවසාන වෙන තැනයි දෙකේ දැන් මම මේක ම ගත්ත අපපසු ප්‍රතික්‍රියාව දැන් ම යනවා මේ මොකක්්ද සක්‍රියන ශක්තිය කියලා සහ මොකක්ද මේ තාප විපර්යාසයේ සහ ඒ දෙක්ක කොහොමද තාපරසායනයට සහ චාලක රසායනයට කොහොමද සම්බන්ධ වෙන්න කියලා. දැල්මයි මෙහෙමයි. මේ ප්‍රතික්‍රියක තියෙනවා ප්‍රතිඵල මම ඉසල්ලා ගන්නන් ප්‍රතික්‍රියාවක් මොක්හර අපි ගමු. ඉදිරිපති හරි ඉදිරිපති ක්‍රියාවගම් මෙහිමනයාවේ එකතා අපප දායකයින ටතා අපප දායක වඋුණාහම ශක්තය පිට කරන න මෙන්න මගේ ප්‍රතික්‍රියක සීමාව හරිද එන්න මමාන්දිනවා ඊතලයේ මොකදම ීතලේ ්‍රියන ක්ති තලයන මොද ප්‍රතික්‍රියක වලන්දල්ලා ඉහලම තැනට අන්දින ඉතාලි. තැම්මන් අඳනවා අනිත්ත ඉතලයේ මොකදද මෙන්න මේක එ මෙන්න මේ ලෙවල්ල කරන ප්‍රතිඵල ලෙවල්ලකට අන්දින හිතාලේ දැෝක මොක්ද මදාන ්‍රතික්‍රය තිපල හැ ම ප්‍රතිකක් ද නතු ප්‍රතික්‍රය පැත් ප ේ. ැ බල මෙහමක් ක්ෂ දැන් අපි බලමු මෙතැදි ඇත්තටම මොකද වෙන්න කියන එක කියන බන්ධන විසියට ගත්තොත්තේ මම ගන්නවා ඒඒ එක දැ මම ගන්නවා මෙන්න Bට සහ බන්ධනයක්ත් එක්කම ම පෙන්නලා තියෙනවා Aට සහ Bට එකතු වෙලා මට හැදෙන්නේ මොනවද දෙකක්ABනඒ කියලා අනුවකුයි තවත්ඒAB කියලා අනුවකුයි ඒ ධ බිහරරිට ද මොකද වෙන්නේ දැන් මේ මොකල් දෙන එක න්ඳ පැල්ලි කරන ය මෙන බලන මේ අනුනේ තියන්නේ අන මේ අනු වල චාලක ශක්තියක් තියනවා. ඇදට මේ අන ප්‍රතික්‍රියක අනු ප්‍රතිඵල අනු බවට පත්වන්න නං පලවෙනි දේ තමයි මේ අනු ඇවිල්ල එකට හැපෙන්ටුම්. ඇතම් පලවෙනි අවශ්‍යතාව අනු ගැටෙන්නෝ අනු ගැටෙන්නිෙකොද මේ අනුවට තින ාලක්තියක් මේ නු තින ාක ෂක්්‍ය. ගල ෂ්නත්ත මත වත ල දන්න ෂ්නත් ය ොකද තාප කියය ොකක්දගල් ෂ්නත වරනට ඇතුල තාප අබ්‍යන්තර තාපශක්ති වවෙන තාපශක්තිය වරෙනට මේ අනු වගෙන් චානය වෙන්න ගන්න අනුවල චාල ක්තිය කෙලින්ීම ගේ ෂ්ණත්වයට සම්බන්ධයි ඇතන් ඇතුළෙන් තාපි සබඳධය කොඩට මේ අනුවත් චාල ශක්ති්‍යයක් තින මේ අනුවට චාක ශක්තියක් ති මේ දෙන්න විල්ලා වදින හැපෙනවා ඒ අනුවල තියෙන ශාලක ශක්තිය පත්වෙනවා විභාව ශක්තිය බවට ඒ කොහොමද මේ අනුවල තියන චාලක ශක්තිය මෙදන හැපවෙනකොට ඒ ශක්තිය එතුමයි පාවිතා කරන්න මේ අනුඩ අනුවල තියන බන්ධනය කඩාගන්න හරි ඔ බන්ධනය කඩින්නට පස්සේ මං අඳදින වෙන්න මෙහම එකක් මේ බලන්න වෙන්නම කල්ද ඒඒ ඔන්නටනුව දැබන්න බන්ධනයට මො වෙලා තින කියලේ උඩම පොයින්ට එකේද. පොයින්ටති බලන්න ඒ ඒ අතර බන්ධනය කැඩිලා හරි හන්නම හො මඳ කැඩිල්ල ඉවර වෙනවාB අතර තියෙන බන්ධනය ඒකත් කැඩිල්ල ඉවර වෙනවා කල ඉරකින් මඟදින් හරි ඉළඟද මේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල දක්වා යන ගමනේදී අලුත් බන්ධනය කදාගන්නහදේ බන්ධනඒ B අතර තියෙන බන්ධනය ඒ <highly>, ඒ B අතර තියෙන බන්ධනය මෙතෙෙන්දි හැදෙන්න්න පටන් ගන්න එ ඒ ඒ අතර බන්දනය කැල්ල ඉවර වෙලා අතර බන්ධනය හැදන පට හෝද එකවර්තමයි වෙන්නේ හඩිටම හැද ති ඒද අතර අවස්තෙන්දි අවශෝෂණය වෙන එකනේ යශක්ති වැඩි කරගන්න කෝන මිශක්තිය අවශෝෂණය වෙන්නේැ ඒ ගොලට තියනවා චාලක ශක්තියක් බීවලට යන චාක ශක්තියක් ොැ න්න හොඳට ාක ක්තිය නත මත පවත ඒ ලගේ ෂනත්තිය ඒ වට තිනවා යම චාකශක්තියක් බවට තිනවා ය චාලක ශක්තිය රි එතර ඒ සහ බී ඇවිල්ල එකන එක ගැටෙනෝ. එතර ගැටෙද්දී ඒ ගොල්ලන්ගේ තියෙන චාලක ශක්තිය මොකද වෙන්නේ වැයවෙනවා චාලක ශක්තිය වැයවෙනවා මෙන්න මේ බන්ධන දෙක කඩන්න. බන්ධනයක් කැරනකොට හැමදාම ශක්තිය අවශෝෂණය වෙන. ඕන උන්දනයක් ඇතිිත් ශක්තිය අවශෝෂණය වෙලාමන ඕනම් බන්ධනයක් බන්දනල ්‍රායක බඳධනයකවිත රක්න මේ ඕනම් බදධනය අප ඇතු කඩන්්ඩ ශක්තිය දෙන්න ඕරනි සරවශයකත පැෑන ගන්න ැනිස්තිවන බදන බදන්න කඩඩන අපි මෙහෙම ශක්තිය දෙන්න ඕන ඒවගේ බන්ධනයක් කඩන්න හැමවලීම ශක්තිය දෙන්න ඕනිවනින් බන්ධනය ඉල්ලෙක්ට්‍රෝණයක් ශ ඇ කරන්න ක්තිය ෙන්න්නවා මෙතන තියන බන්ධනය ඒවගේ හැම බන්දධන එකටක පොදදුයි බන්ධනය කරන ශක්ද මේ බධනය කඩක්්දී ශක්තිය පිටිින් ගන්න පිටින් ගන්නගකොට මෙතන ටක් කියලා කියන්නේ මෙතන මේ ගල්ලා ගැතිබ චාලක ශක්තිීමම තමයි බවාව වෙන්නේ මේ බන්ධන දෙක කඩන්න එදකොට චාලක ශක්තිය සම්පූර්ණය මෙතැ අපිගෙන විභව ක්තිය බවට පරිවත්න ගෙන හරි? ට බලන්න මේ අනු මෙතෙන්ට එන්න මේ ශක්තිය ඇත්තර මවශෂණය වෙන්න්නේ ගුලන්ගේ තිබිච චාලක ශක්තිය නං දැන් එනවත් දෙවනි කාරණාවට දෙවනි අවශ්‍යතාවයට ප්‍රතික්‍රියාවක් සිද්ධවෙන්න එගැන මේ ප්‍රතික්‍රියක අනුව එකික ගැටෙන් ඕෝනගේම ඒ ගටෙන අනුවලට යම් කිසි වේගයක් තියෙන්නු චාලක ශක්තිය. ඒ චාලක ශක්තියය නැත්තං ට මෙතන්ට එන්න බෑ පැදිලි ඇත මේ අනුවල තියන චාලක ශක්තිය තමයි අවසානයේ අනුව ගට්ටනය වෙනකොට ඒගුණගේ බන්ධන කඩන්න පාවිච්චිවෙනි එතකොට මේ බන්ධන කරලක් සංක්‍රමණ අවස්ථාවට පත්වෙන්න ඕනි ඒව ප්‍රතිඵල බවට පත් කරන්න. එහෙමනම් මේ අනු පලවෙෙන ඔස්සාමතුුව ගැටෙන් ඕනි ගැටෙනකොට ඒ අනුවලට තියෙන් ඕනි චාලක ශක්තියක් ඒ චාලක ශක්තිය අවම වශයෙන් සමාන වන්න ඕනි මෙන්න මේ සක්ක්‍රීයන ශක්තිය ඒ ස සක්ීන ශක්තිය සත්‍යය වශයමකිව්වොත් අනුවතර ගට්ටන සිද වෙන් ව ගට්ටනය සිද්ධ වෙනකොට ගට්ටනවල චාලක ශක්තිය මේ සක්‍රීන ශක්තියවායන්නෝ. එහෙම ගියොත් තමයි මෙයා මේ උඩින් ගිහිල්ල ැ සංක්‍රමණ අවස්ථාවට ඇවිල්ල සංක්‍රම අවස්ථාව ප්‍රති බලබවට පත්ත. පලවෙනිීක මොක්ද පලවෙනි අවශ්‍යතාව ප්‍රතික්‍රිය ප්‍රතික්‍රියාව ක්සිද්දවෙන්න අනු ගට්ටනය වෙන්න ඕන අංසු ගට්ටනයවෙන්න ඕනේ. අංසු ගට්ට නය වෙන්න න ඒගේම ඒ ගට්ටනවල ගටනය වෙනකොට අනශුල තින චාලක ශක්තිය අඩුම ගානේ හරි මේ සක්‍රියය ශක්තියක් මන්නඒවතම එකගේ හැපතර යන්නකුට එතර මේ අනු මේ තරන මෙතර ම් මෙතැට ඇත්තනම් පෙන්න්නන්නේ මොකක්දම මේ සක්්‍රිය ශක්තික ඇත්තර මොක්ත්නය පෙන්නේ මේ අනුවල තියෙන බන්ධන ටික කඩාගන්න පාවිච්චි කරපු ශක්තිය. හරි නෑ මේ මේක බවට පරිවර්තන කර ඉස්සල් ළම කරන්න ඕනි මොකක්ද මේ බන්ධධ කඩා ගන්න ඕ. හරි දේකට යමි ශක්තියක් ඕනේ එක තමයි ශක්ක්‍රියන ශක්තිය ඔ අපි සාමාන්‍යයෙන් කියන මෙහෙමයි. ප ප්‍රතික්‍රියාවක් ආරභවීම සඳහා ප්‍රතික්‍රියක නැංවිය යුතු අවම ප්‍රතික්‍රයො දියුතු අව ක්තිය ම සක්ී ශක්ති කිය සල්ලෝකව ප්‍රතික්‍රියාව රම්භවීමඳ පදි දෙන්නව ශක්තිය ප්‍රතිකයවල දෙන්නව ශක්තිය ගැන අපි ප්‍රතික්‍රියක යම් කි උෂ්ණත්වකට පත් කරන්න ඕන එතකොට තමයි ඒ ප්‍රතික්‍රයවලට චාලක ශක්තියක් එන්නේ ඒ චාලක ශක්තිය සක්ක්‍රීය ශක්තියටට වලා වැනි අන තකට ම ප්‍රතික සිද පුරට. අවසානය අපි ගත්තවත් සංක්‍රමණ අවස්සාාවෙන් මෙයා පත්වයනවා ප්‍රතිඵල බවට දමකද. බන්ද කැඩල ඉවරයින්න දැන් දන හැදීමක්න අලතෙන් බන්ධ දෙයක් හැදුනාා. බන්ධන ැඩෙද්දි ශක්තිය අවශෝෂණය කරනවා වගේම තමයි බන්ධන හැදෙද්දි ශක්තිය පිට කරනු. ඕ අප පැටලේ නොවන් මේ මතක දගෙන පුළ පැනක්ගන්න සල්වශය පැන ගත එක න බන්ද තින බදන කඩරම ශක්තිය දෙන්න නියෝම ශක්තිය දෙන්න ඕන ඒ ශක්තිය දෙෙන්න්න ඕ බන්ධනක් හැදන කොට ශක්තිය පිට වෙන ඒ වගේ ගැන පැත්ත. අතෙන් බධනය හැදදි ශක්ති පිට හරි ඕනම් බන්ධනකට එක පොදුයි දැන් ඕනම් බන්ධනයක් හැදි ශක්තිය පිට වෙන. දැන් මෙන බලන මේ අලුත් බන්ධනක හැදෙද්ද යම්කති ශක්තියක් පිටවට හරි මම කියන්නම් අවශෝෂනය වෙච්ච ශක්තිය එක් මොකට අවශන විච් ශක්තිය මේ න්දන ක රෙන්න ෙ ංකරන අවස්ාව න. මෙතැනින් මෙතන්ටෙන්නේ කියන සංක්‍රමණ අවස්ථාවෙන් ප්‍රතිඵල දක්වා එද්දී අලුතැන් හදන බන්ධන අලුතෙන් න්ධන්න හැදෙදදි හැම ලාම ශක්තිය පිටවෙවා එක හැම වෙලා මෙ හෙමයි බන්ධනයක් කැඩෙන් ශක්තතියදන නි පිටිගෙන් ශක්තිය අවශෂණය කරන න්දන ැරයෙදදි ක්තිය පිට කර. දැහ මොකද වෙන්නේ මේකර ම කියෙන වයි කියලා. දැන් මේ කක්වය ශක්තිය කොුල හොඳන පැදි සක්වය ශක්තියන ොක්ද කිය. මේක ප්‍රතික්‍රියාවේ තාප වි පරය ැතැ එන්තල්ි පරිදිද කියන්නෙ මොකල්ද. ඇත්තටම ඒක වෙන්න මෙන්න මේ බන්ධන ටික කනාගන්න එයා අවශෝෂණය කරපු ශක්තියයිඒයන මේ සංක්‍රමණ අවස්ථාවට පත්ව වෙන්න ඊට පස්සේ එත නිඳලා ප්‍රතිඵල දක්වා යන කොට හැදිච්ච අලුත් බන්ධන හදාගත්දි පිට කරපු ශක්තිය ඇතර වෙනසනි. ම සන්දිනම් වයි වැඩීනේ පිට කරන ශක්තිය වැඩ බන්ද ැද දිි පිටර ශක්තිය වැඩී මුලින් බන්දරදි කඩාගන්න ගත ක්තිය ොඩා ඇතකොට ඉතාමත්ම පැහැදිී නැම් මේ ප්‍රතික්‍රාව තාප දායක ප්‍රතිික්‍රියාවකය කියන්නේ අපේ පදධතියෙන් අප මතකරන පදී ගැනමකද අප ප්‍රතික්‍රය ප්‍රතිබල මේ පද්ධතියෙන් තාප ශක්තිය පිට වෙනවා.ය පිට වුණ හම වට ඉන්න හැම දෙයක්ම ගැනෙ සරව්ඩික් නතම් මේ පරිසරය. ඉදාවනය ඇහත්ත ඕක අනි පැත්ත වෙනොට අනි පැතරී තන්න පුළොන්දීට හනි ො සක්‍රීන ශක්තිය කියලා කියන මොකක්ද ප්‍රතික්‍රියාව ආරම් වෙන්න ප්‍රතික්‍රියයවට දෙන්න ඕනි අවම ශක්තිය ප්‍රතික්‍රියක නැංවිය යුතු අවම ශක්තිය එක තමයි මේක හැමවෙලේ මේ ඉතල දෙකම පටන් ගන්නේ එක තමයි රහස ඉතල දෙකම් පතන්ගන්න ප්‍රතික්‍රියක මට්ටමෙන් සක්්‍රීන ශක්තිීතලේවර වෙන්නේ උසම තැනින් හරි අනිත් තීතලයේ පටන් ගන්නේ එතනින්මයි හැබැ ඉවරවෙන්නේ ප්‍රතිඵල වලින් ඒ ප්‍රතික්‍රියාවවිතාාවවි පරයාසය මෙතරනම්සේ පනවකසේ පනහ සාමානවෙන් ඕනි මේ දෙක වෙනසටහරි ෝය කර ශක්ති ප්‍රමාණය පිටකරපු ශක්ති ප්‍රමාණය අතර වෙනස ඕකම අප ආපස් ප්‍රතික්‍රාව සඳහාහනි පැතරහිතන්න බොලො හ එ පැහැදිලි කරේ ආප දායික ෝෂ පතික්‍රයා සක්‍රීන ශක්තිය සහ ප්‍රතික්‍රියාව සිද්ුවන ශක්ති පාර්යාසය එතකට මොකදදමී තාපශක්තම තාපරසයි නිසා චාලකරසසාය කකික මෙතෙන්දි මම කතා කරා ඔන්න ප්‍රතික්‍රයක තියනවා ප්‍රඵල තියනවා හරි ව ප්‍රතික්‍රියාව ගන්න මේ නැතුව නැත එකමගම ප්‍රති්‍රියක තියනවා ප්‍රතිඵල තියනවා. ඒක ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීමේ දහා යම් කිසි පාර්ක ගමන් කරනවා මේකන මංඇන්දි තැන් ඕන ප්‍රතික්‍රියක තියනවා ප්‍රතිඵල තියනවා ඒ දෙක අතර සිද්ධ වන යම් කිසි ක්‍රාදාමයක් තියෙනවා. දම තා පරසායිනය කියනෙ එකේදී මට මැදවෙන්නේ මොකක්ද කිය මට වැඩන්නේ. තාපරසායනයේ අපි වාසන මුල් සංකල්ප කතා කන්න කො මේ මැදක් වෙන්න දේවල් අපිට වැඩක් නෑ. එක් ගැන අපි කතා කරන්නේ හොයන්නන්නේ බලන්න මොනවත් නෑ. එහිනම් තාපරසායනයේදී අපි තාපරසායනෙදී මේකත වටිකක් සරල කරගන්න පුළුවන්න්න අපිට වැඩක් නෑ? මැද වෙන්නේ ොකක්ද කියහ අපි ගන්නවා ප්‍රතික්‍රිය කලෙවල් එක ප්‍රතිඵල ලැවල් එක මෙ අනි පැතරෙන්න්නක් පුළුවන් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් න හරි දැම්මට ඕන එක ඊතලය මොකක්ද මේ ඉතලිය අඟ කතාකරපු දෙවන ඉතලය. සක්‍රීණ ශක්තිීමට අදාළම නෑ ඇයිඒ සක්‍රියම ශක්තිය කියලන්නේ මෙන්න මේ ඉතලයන එක නඒක තිනෙන අතර මැද සිද්ධ වෙන දකට ප්‍රතික්ට යාන්ත්‍රනයට අදාලය. ප්‍රතික්‍රියා යන්ත්‍රණය කියන එක අපි කතා කරන්න නෑතා පරසානයද අපිට එක වැඩක් නෑ. ඒ අපි කතා කරන්න කොයිද. චාලකරසායනයති. ඉගැන යාන්ත්‍රනය නෙම අපි අතම යන්ත්‍රනය සහම මෙන්න විශේෂයෙන්ම මෙන්න මේ සක්්‍රියන ශක්තිය. ම සක්‍රීන ශක්තිය මත තමයි ප්‍රතික්‍රියාවක වේගය තීරණය වෙන්න. ප්‍රතික්‍රියාවට වේගය තමයි අපි කතාකරන්න චාලකරසායයටද. චාර්ත රසානයයේද අපිට මේටික තමයි වැදගත්තන්නේ ශේෂයම මෙ ශක්ක්‍රීන ශක්තිය කිය කිය තම සක්්‍රියන ශක්තිය දැනට පැත්තකින් තියම්. එතකොටම තා පරසානය ද ඔගොල දැක ඇති ඇතරම තා පරසානය භාවිතා කරන්නේ මෙන්න මේ වගේ සටහනගැන අපිට වැඩක් නෑම ඇදමොකද වෙන්න කියලා අපිට ඕනි ප්‍රතික්‍රියක ප්‍රතිඵල විතරක් නෙමෙයි ඇතරම ප්‍රතික්‍රියක සහ ඒවායේ බෞතික නි ප්‍රතික්‍රයක පවතින උෂ්ණත්වය තියෙනවාේ උෂ්ණත්වය පීඩනය වායොගන පීඩනය සහ අනුක ස්වභාවය ඉළඟට ප්‍රතිඵලවල බෞතික තත් ප්‍රති පල තත්ව. ම මකනොද ම මේ අවශ්‍යන මොක මක් දැන මැදන් වෙන්නේ මො මැද වෙන්න මොකක්ද කියෙන ත සක්කියන ශක්ති කියනෙ මට මේ පාඩමේදී මටද අදාලව නෑ. ප්‍රතික්‍රියක ඒවය උෂ්නත්වය පීඩනය සහ හරි ්නත්වය ස පීන සරලවශය කිබෝත් ප්‍රතිඵල සහ ඒයි උෂ්ණත්ව ස පීඩනය සහ. ප්‍රතික්‍රයක ප්‍රතිඵල බවට පත්වීමේදී සිදුවන ශක්තු විපාර්යාසය විතරමයි මට ඕනි එ චාර්කරසානයතවා මැදකතා කරන තා පලසායන්තතා මේද පැත්ත කතා කරනරි හරි දැන් ගලට තින අතරදැක්වම් දෙකක් ඉගෙන ගන්න රසානය විද්‍යා විතීරවණ සාමානෙන් දැයක් පල්ල පල්ගෙන ගන්න දැ ගොලට දෙකක් පේවා එකක් තමයි මෙන්න මේ. දහනතාේන සම්මත දහන්දග සම්ම තත්ත්ව කියල කියෙන් රසා ද සම්මත තත්ද සම්බල තත්ව කියනෙ විසි පහයි සැල්සිේ සංශක විසි පහයි එම නැත්තන් දෙසියානුවමටයි කෙල්විින් මොකක්දේ කෙල්වි කැපිටල් නිරපේක්ෂෂනත්වය එන්නම් මේ දෙසියානුමට ම එදකත් පැදිලි කල එන්න මොකක්දම උෂ්නත්ව දෙකත් මොකක්දසා නනිගර පේක්ෂනත්වය කිය මේ නිත පක්ෂ එක සාපේක්ෂබ මොමකර සාපේක්ෂ ඇම සෙල්සිියස් කියන්න උද්ගලයා නද විද්‍යක්නයකු එයා උෂ්නත්තය මැන්න මෙහෙමයි මමකර හිතන්ත ජලයගැන ජලයේ තාපාන්ගේ සෙල්සි සන්සක සීයයි ද්‍රවාන්ක බින්ුව කෝමද මේක හරිටම සීියය වුණේ කෝමද හරිටම් බින්ද වනේ ැ? කතාව මේ පුද්ගලයා මොකද ගරේ හරි මෙයා ගත්තේ ඔන්න ය විෂ්ණත්තමානය කාගෙද සැල්සිගේ උෂ්නත්වමානය එය බැලුවා අයිස් දියවෙනකොට එක උෂ්නත්ව එක දී මෙයා නවති නවා කියලා මේ උෂ්නත්වමානය එය දුන්න එක බින්දුව කියලා එය කිව්වා න්න බින්දුව කියලා කිව ද මේ අයිතිික තාවටක රත්කරගෙන යන කොට ැන් ීකරට වැටි නොන රත්කරගෙන යන කොට මොකද වෙන්නේ ඔන්න මෙයාටන්ඩ පටන් ගන්න තාපාන්කේයට නොවදැන් තාපාංකේ දත්යා දැක්කා ෂ්ණනත්වය යම් කිසි තනක නවති නව හරි එකට එයා දුන්න සීය කියල ඇත්තර මෙතනයි මෙතනයි කොට සකට බෙදවා නත්තමානයේ ඔය පල වෙනන අති නතැනයි දෙවර නවති නතැනයි මෙතන නබඳදුව දාලා මෙතන සීය දාලා මේක කොටස් සීියකට බැදුවලා තමයි සෙල්සිස් පරිමාණය ඒ සාපේෂකාඩද සාපේක්ෂ චලයේ ද්‍රවමාන්ගේෙ සහතාපාන්ගේෙන් සාපේක්ෂයන මොකද ද පේක්ෂ න කියග ගැන ලොකුට කතා කරන්න නමුත් කෙල්වින් කිය එක හඳුන් ල දෙන්න අවශ්‍යයි මොකක්ද කියල කෙලින් පරිමාණය පරිණය වගේම තමයි කෙවලින් පරිමණ මොක්ද එකයික නිර පේක්ෂ කියලා උෂ්නත්වයකත පුළුවන්ද තියෙන්න පුළුවන් අවම අගයක් දැ ඔගල්ලු තෙරුම් ගත්ත කොහොමද ගලන්ට උෂ්නත්වය දැනන්නේ තා අපේ නිසා කහොද ෂ්ත්ව ව දැ හ ඒ අතරම අංශුවල තියන චාලක ශක්තිය පිළිබඳ මනිනුවක් නෙනි ාක ශක්ත නිසා ප උෂ්නත්වය දැනෙන්නේ පශක්තියන චාකශක්තිය නිසා දැන් ඒ අස්යකීමට එහෙම බැලුවොත්ත හෙම නිරපේක්ෂ උෂ්නත්වයක් ගැන කරදි දැන් මේ කරම් සාපේක්ෂණ හැද ජලට නිරපේක්ෂ ෂණත්ව ගැන කතා කරදි දැන් අනුවල චාලකශක්ය නිසානම් මේ තාපය කියෙ කඇතිවවෙන්නේ මනැත්න් ඒක නිසා දෙන්න උෂ්ණත්ව ඇතිවෙන්නේ මේ අංශුවඇ තරාවිදිියක නිශ්චලතාවයටට පත් ව නොත් එතන හාට තව අඩුවීමක් තියෙන්න්න බෑනින අපි ගත්තොත්ති හෙම මේ වායවංශ ටිකක් ගන්න වායුවංශු තියෙනවා ඔය චාලකෂක්තියක් තිනේ චාලකශක්තිය තා පශක්තියේ නිසාන් අපට අපි ෂනත් රස දන්නේ හොක අඩුවගෙන් අඩුවගෙන ගිහිල්ල අපි තව සීතල කරන කොටමදවෙන්නේ අදදීන්තා පෙත් වෙනකොට මේගේ චාලකක්තිය අඩු වෙලා පිහිතමු මේක සම්පර් නිශ්ෂල තාව කරනවා කිය. වෙලා වෙතා ප උෂ්නත්ව යග අර්ථදක්වීමක් පවෙන්න බෑනි බිදුවයි එතන තමත් තියන්න පුළො අඩු මෝෂ්ණනත්වය එතනින් හා වෂ්නත්ය අඩුවන්න බෑ හනි නිරපේක්ෂෂන් එ අපේ සවරගහමන්ගලේ අවසාහරි තනකොතිදි නිරපේක්ෂුන් තති හට ෂනත අදුව බේත හරි කියදගේ රින්න දෙසිිය හැත්තතුයි සෙල්සිස් සෙල්සිියස් වලින් එයාමන්න්නොත් ඉන්න දෙේ ැත් ඇතුනයි ඕක මයි තියන්න පුළුවන් අවම ෂ්ණත්වේ විශවය කොහග හරිඒගැන මේ අංශකාල ශක්ති නිසානකට උෂ්ණත්වය දැනන්නේ නත්තන් තාපය කනෙ කර දක්වෙන්නේ මේක නිශ්චල වෙච්ච ගමන් එතනින් එහාට උෂ්ණත්ව කනකර ක්වන්න වෙතාපයක් නැ එතින් හැට පාල එතකොට මෙතන තමයි ආවම තැන දැම් මොකද කරන්න දැන් මේක හඳපු එක්ෙනත් හැබැයි මේ පරිමාණයත් බෙදුම් බෙදුවෙන් මේ විදිහටම තමයි සෙල්සිියස් පරිමාණයේ විදිටම තමයි අන්තරයන්න එකමයි අන්තරයන් එකමයි හරි සංකයාාව විතරයි වෙන සිතකොට එතකොට දම් අ මේ එකතව පහලට ඇරගෙන ගියයොත් හරි මම මේ දෙකම අයින් කල්ලලා මම සෙල්සිියස් පරිමාණය සහ ඇ පේක්ෂ න රේක්ෂ නත් බිින්දුව කියලා කියන්නේ සෙල්සිියස් පරිමාණී රින දෙසියය හැත්ත තුන බින්දුවයි කෙල්වන් ද හැත්ත. අප බෙදීම ඔක්කොමකත් එන අපි සාමානය කාමරුෂ්ණත්වය කියලාකි ගොත්ත හම කාමරුෂනත්වය සෙල්සි සංචක උසිපාන විසි පහ කියන්නේ. ල්වි දෙසිය අනුවට යයි හැමවෙලේම සෙල්සිියස් ගාන කෙල්වින් ගානම දී. එතකොට සෙල්සිස් වලින් දී ලා තියෙන ගානට මෙ දෙසිිය හැතතුන එකතු කරහම එන්න ඕනි කෙල්විින් ගාන විසි පහයි දෙසී හැතතුන එකතු කරුවට. හරි සෙල්සිියස් වලින්දී ලතියන ගාන අපි දෙසිය හැත් ඇතුනක් එකතු කරහම කොට අපිට ලැබෙනනවා නිරපේක්ෂ නත් නිරපේක්ෂණනත් කෙල්වන් වලින් කීයද කියලා දෙක තමයි නිරපේක්ෂෂ්ණත් පරිමාණයෙල්වි පරිමාය හැවලම සැල්සිස් අගයට දෙසේ හැත් ඇතුනක් එකතු කරහම කෙල්වින් පරිමාණය අ ලැබෙන ඒකතව පැත්ග තිීම දැන් බලමු අපාපවමතැන්ටයු හරි මම යන තරා ර්ථ දැක්වීමක් පැහදලි කරන්න කදද මගේ අර්ථ දැක්වීම මම කියන ඔගල ප්‍රතික්‍රියාතාපය කියල එකක්නේ අමකත්ම කරන්නකො ද මේ පැහදලි ප්‍රතික්‍රියාතාපය ප්‍රතික්‍රියාතාපය කියන එකට කලින් මම මෙහම කරන්නකෝ දහතාපය ඒ ගුත් තියනවා දහනතාපය නැත්තන් දහන එන් තැල් පිය හරි එකමොකද දැන් කේ අර්ථක්වීම තියෙන මෙන්න මෙහෙමයි ම සම සම්මත දහනතාපයදගල දන්නවානේ සම්මත කියලා කියන්නේ සම්මත තත්ව යටතේද මොනාද සම්මත තත්ව සංසක විසිපා ත්තන් කෙල්ලිින් දෙදයායනුුවට හරි උෂ්තත්වය පීඩනය එකයි ATM වගෝලී එක පීරණය අයට තේර සම්බඳ තත්වේ දහනතා අපය මම ගන්න උදාරණයවෙතියට පේ‍රල් නැති ගම හරජ හරජන දනතා අපය හරි මම කියනවා සම්මත इप प चने ओलाेंगे वිය भाविताාව ැති මේක वै කියන්න है सान राने न इंटप हााइ्रजन अपगाांत में ाइजन ති ने वान ऑक्सीिजन प्रतिक्ාවन प्रतिक्ला ऑक्सीजन प्रतिक्්‍රियाාව में ह2 हो එතකොට ද මෙන මගේ ප්‍රතික්‍රියයක මෙන්න ප්‍රතිපල්ල දැන් මම කොහොම ධනතා සම්මද ධනතාපය කියලා දක්වන්නේ මේ කර්ත දක්වන ොට කියන්නේ අපි සාමානයෙන් කියන යිරජනල අපිගමක හියිඩජනල් දහනතතා අපය කියන දහන සම්මර් හනතතා සමර් ධහන න්ත්‍රපී කියල කියන්නේ හයි්‍රජන් මවුල එකක් හරි වැඩි පුරොක් ජැන්ක් එක එකැන ොදර සම්පපුූර්ණ ධන සිද්ධවෙෙන්නනි පුූර්ු දහන ප්‍රතික්‍රියා කරලා ජලය බවට පත්වීමේ දී එක කියන්නේ ද්‍රව ජලය හරි ජලය බවට පත්වීමේ දී නත චලන හැදන්නේ ප්‍රතික්‍රියා කිරීමදකි කියම කියනවා හදජන් මවුල එකක් වැඩිපුර ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර ප්‍රතිඵාල බවට පත්වීමේදී සිදුවන එන්ලි පර තාපි පරස ොතැති වැදගත්ත ම සමත කියනක පාවිශි කරනවාටටකිෙන සම්මත තත්ත්ව යටතේදී තියන හයිඩරජන් මවුල එකක් වැඩපුර ඔසිජන එක ප්‍රතික්‍රා කරලා ප්‍රතිපාල බවට පත්වීමේදී ප්‍රතිඵල බවට පත්වීමේදී. මොන ප්‍රතිපලද සම්ම තත්ත්වයේ ප්‍රතිඵල බවට පත්වීමදී ඒකන මොකක්ද මෙතන වෙන්න ඕෝනි ප්‍රතික්‍රියක සම්මත තත්ත්ව යරතය තියෙන් නෝනනි ප්‍රතිඵල සම්ම තත්ත්ව යටතිය තියෙන් ඕන. හරි මේක සෙල්සිය සංසක විසි පහේ තියෙන් ඕොනි මේක යෝ එක පීරණ එක තියෙන් නො මේකත් සෙල් සංශක විසිපාක තියෙන් ඕොන මේ එකකත් ආයුගෝලිය පීරණය එකක තියෙන්නවා වැඩි කරන්න පුළුවන්ද සෙ සංක විසිපාය ධානයක් කරන්න පුළන්ද ඒ න සෙ සංක විපහහික ොහොද පෙට්‍රල් දහන කරන හයි දනය කරන ඒන මේ කියන්නේ මක කියන්නේ මොකක්ද ප්‍රස්්ති ක්‍රියක් සම්මධ තත්ව තියෙන්න්න ඕනනි ප්‍රතිපල්ල සම්මත තත්ත්ව ය තියන්නවා. ගැනද. ඔයා ශක්තිපාර්යාසේ මනින්න ආරම්භ කරන වෙලාවේ මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක මෙතනින් පටන් ගන්න ඕනි මේ ගනවස්තාවගේ මති පි හර යන්නේ. ඊට පස්සේ ඔය ප්‍රතික්‍රාව අවසා වය නන අවසාන් වනාමර තාපශක්තිපිට කල්ලා උෂ්ණත් වැර නිසා. ඇදන්නේ ජල වාශ් පැහරි වතුර හැදෙන ගැස් ජලවාශ් පනනිස්සල හැදන්නේ. හැවයි ජලවාශ් ප්‍රහදිච්චකමන් අපි ශක්තිීපාරයාසය ලබාගන්න එක නැවත් ොත්මොක්දතුවෙන්නේ. ඇදකට අපිට තියෙන්න්නේ ප්‍රතිඵලය සම්මත අවස්ථාවයි නෙවෙයි. හැරි වායුවක්තියෙන්. එ හැදන ප්‍රතිඵලය නැත්තමයි ජලවාශ්පය ආපහු ජලය වෙනකම් ද්‍රව තත්ත්වයට එනං එන ශක්ති වෙනසත් මේකට අන්තර්ගත වියහුතුය ගැන ඇතරම ඔයා පටන්ගන්න මනින්න ප්‍රතික්‍රියක සම්ම අවස්ථා ත සැසි සංශක විසි පහය තියෙනකොට එතකොට ප්‍රතිඵල අවසානයේ ප්‍රතිඵල මොන ප්‍රතිඵලය හැදුනක් අවසානයේ එයා සම්බඳතත්වය අට එනකං ඉන්දලා තමයි ශක්ත්‍රී පාරයාසය මනක නවතනගන්නේ මුළු ශක්ති පරයාසය මයින අවස්ථාවන් තුළ ප්‍රතික්‍රියක පටන් ගන්නකට ප්‍රතික්‍රියක තියන්න ඕනේ සම්මතත්ව අර්ථය ද අවසානයේ ප්‍රතිපඵල දය නත්ව නි සම්බ තත්වය අර්ථයදී. එකයි කියන්නේ අතර මද වැඩක් නෑමන් කලින් කත කරාවගේම අතර මැද අපිට වැලක් නෑතා පරසානයේ. අප අවසාන කතා කරන්න ආ රම්භේසා අවසනය විසර. එන මම් පේනවා මෙන්න තාප දායක ප්‍රතික්‍රියාවක් මෙන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාව හරි h h සයි කටෙන්න එක මරුණවෙන්න තාප අවශෝෂක ප්‍රතිප්‍රියාව අතරමට ම අතර මද සිද්ධ වෙන සිදයක් මට මේ වදර පාඩමති අදාරනය ප්‍රතික්‍රියක සහ ඒවායි උෂ්නත්වය පීඩනය ප්‍රතිඵල සහ ඒවායි උෂ්නත්ව පීඩනය ඒ බ මේ අගේ ඇත්තටම බලපානේ ඕික විතරමයිමත් දලපාන්නේ ඇද ම අර්දැක්වම් කියවනකොට ඒ ගැන පරිසං එන්න නි මම එනකම් පොත්කපයක් බලාගෙනව ඔබලගේ අර්දක්වම් සමහරිකවතිවා මේ කිය හිම දනතාපේ නැත සමහර ප්‍රතික්‍ර දක්වනවා සම්මස තත්ත්ව යටතයේදී මේ ද්‍රව්වෙන් වකරරි හරිරජන හරිරජෙන්ද ්‍රව්වේ හරජෙන්නවල මවුලයක් වැඩරිපොරෝක් සිජෙන්න් සමඟ පුර්ණ දහනියට ලක්වීම දී සම තත්වයට ද පුර හන ලක් කියලා ම ගැව සම ත්වයට ද මේ දරන ක්ව ම ැ අතම අආධනයම කරන්නඕතිියක හරිනං වෙන්න ඕනි සම්මධ තත්ත්වර්තයේදී ඇති ප්‍රතික්‍රියක මවුලයක් වැරිපුරෝක්සිජන් ප්‍රතික්‍රිය කල්ල සම්ම තත්වයයටතයේ දී ප්‍රතිඵල මවුලයක් බවට පත්වෙෙන්. තික්්‍රක සම්ම තත්වය තිය ොට ප්‍රතිඵල සමතත්වය තියෙනවා. මුලු ප්‍රතික්‍රියා පටන් ගැන ආසාාවවයකම සමත්ව යන හරි දෙක වැදගත් හරි ඔගලන්ගේ තියනෙක තම අනිත්තක තම තාපය ගැන කියදද දහනතාපය ඉළඟට මේ ප්‍රතික්‍රියා තාපය කියලක් තියෙනවා හ මං කිව්වා සම්මත තත්ත්වය කියන්නේ මොනවද කිය තු සම්මත දහනතාපය කිවත් ්‍රතික්‍රියක සම්මතත්්‍යයවට දති ප්‍රතිපල සම්මතත්වයට යදී සම්මත කියන්න ඇතිව දුන්නුත් දී ජතයන තත්වර ද දව තින ෂ ද නිසා දලතින පීරන ඇති දෙන ලද පීරණ නි දන දව ශක්තය තරවාම ගෙන ප්‍රතික්‍රාතාපය එක මම සම්මත ප්‍රතික්‍රියාතාපය කිව්ුවොත්ත එහෙම ඇතට ඒක ප්‍රතික්‍රියකා අනිවාර්රයම සම්මත තත්වරද තිවුව සම්ම ප්‍රතිපල සමතත්වරදය තියෙන. ති ්‍රති්‍ර ප ර න ප්‍රතික්‍රියා අප ප්‍රතික්‍රියාව අප ලියනෙකොට තුළි සමන් තුළි ස සානික සමීරනයක් මරක මගන්නකු A2 උදන හදනවා uh, A දෙ ප්‍රතික්‍රාවගම් ඇත රි පතිවර්ය මගේ සිරිපති ක්‍රියාව විසරක් කියියන තුළිත කරහම් මෙතට දෙකක් කනවා මොදැ මේ තුළ දෙ කරහම් මෙතන භාගසන් කෑක් කනහින්ද දක අඩි කරනවාන දෙකයි තුයි දෙයි एन2 दं में प्रतिक्रियावगातथ ප්‍රති්‍රියාව තුළිත රසායනික සමීකරණය අපි දෙනවා මම කිය ප්‍රතිඵලය මම කියනවා මේ ද්‍රාවනක තියන කියීමක්ස් ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අපි තුළිත රසායනික සමීකරණය එක දුන්නවා මේ රසායනික ප්‍රතික්‍රියාවේ තුළිත රසායනික සමීකරණය අනුව සිදු වෙනකොට මේ මවුල අනුපාතියකගින් සිද් වෙනකොට. සිදධවලන ාප විපරයාසය දන වෙන ල නි වන්න ල සිද් වලන අපප විපරයාසය ඒ ප්‍රතික්‍රියාවේ තුළිත රසානික සමීකරණය දීල තියෙන තත්වයටට දෙෙදසා දීල තිය තුොළිත රසානික සමීකරණය අනුව ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට වෙන තාප විපරයස නවයි ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ මේකදි මේ දීල තියෙන විත මේක වායුවක් වාක් මේ වායුවක් එදමැතින්දීවායුම මවු එකක්යු H2 මවුල තුනක් එක්ක ප්‍රතික්‍රියා කල්ලා වායුමය හැමෝනියා මවුල දෙකක් හදනකොට සිද්ධ වන ශක්ති පර්යාසේ මේක සම්මත කියල ම කිවෝ අනිවාර්ම මේ පටන් ගන්න කොට මේටික තිය නෝනි විසි පහේදී සැලි සි පහස එකයිටපිට නේදී මේ ප්‍රතිඵල අවසානයේ පිතාපශක් විපාරයාසය මැනල ඉවර වෙනකට අවසානය තියෙන් නොන න අවසාන වශෙන් මෙ ප්‍රතිඵලය තියෙන් නෝනි සම්බල තත්ත්වයට දෙී පතමත් ප්‍රති ක්‍රාතාපය කියලකැ තාප රසානය යට තේද අපිට කතා කරන්න තියෙන්න්නේ එච්චරයි එළඟට චාලක රසායනය කරන්න තියෙන චලරසනය අද දවසතුලත කරගන්න මම හිතන්න වෙලා මදී වෙයි අපි එක ඒ එකව දවසට කරන්න පුළුවන් ගටලුම් කරන ලොන් ගැටු තිෙනනර්සප් රප් එකකට දාන්න පුළුවන් ම නැත කමෙන්් කරන්න පුළුවන් එදකොට අදෙට මේ සම්මන්තනය අපිවර කඩවා අපි කතාකරේ මූලික දැනුම මූලික අපි මූලික මම කතා කරාවගේ ම මුලින් කතාකරේ හරි දග මූලිකම අපි කතාගරු මෙන්න මේ බේස හදාගත්තා ඒ එම නෙමයි මකක්ද මූලික අපි රසායනි විද්‍යාව කතා කරන මූලික දැනුම ගන්නෝනි බන්ධන සහ වීවූහය රසායිනිකහය මුලද්‍රපය සහ පධර්ථය වව්හය ගැන යියම්ගසි හැදිින්වීමක් කර ඉවාසේ මවුලේ ගැන ලම්පි ඳවීමක් කළ ඉට පස්සේ ඒව භාවිතා කරගෙන අපි ආවාතා පරසානි මූලික සංකල්පයටට තා පරසසායනික මූලික සංකල්ප ටි තමක්යද හුණ කරන්න පුළුවන් ොඩ ඉතින් මේ සම්න්ත්‍රන මාලාවේ අවසසාන සම්න්ත්‍රනය තමායිස්ට අද තිබුණේ ඔොකලන්ට ලෝර ලද්‍යපන අහිතන මිතනි බොහොම අඩු තාක්ෂණක සහය සඳහා පමණක් මුොදලක්කාය කරලා ඉදිරයේදී මේක සමාජ සත්කාරයක් ප්‍රදිහට මේ සම්මන්ත්‍රණ මාලාව දීගටම කරගෙනයන්න බලාපොත්තු වෙනවා අපි ඉස්රහට කතා කරමු චාල් කරසානය සම්බන්ධ දේවල් සහ අම ප්‍රශ්න කතා කරන විේෂයමද මේේතික බලා ගතර පසේ මේ ප්‍රශ්න ප ගර කතා කරන්න නි ම චාල කරසාන තා පරසානය දෙක එකතු කරල් එකක ළන්ග නිසා අපි ප්‍රශ්න සියල්ල රසාගචචාරම. ඇමෙන ම මාආරාධන කරනවාේ ක් න න ශෂ බලා පපෘත් ච් ෙනනිස ොල්ලට දෙනෙ නොන හරි ඒ වෙන ක් තියන න ඔොල්ල. ඇත්ක දිකර එකතුේ කියල බලාපොත්තුවේවා. එන ඔබ සෑමට සබසන්ධ්‍යාවක් වේවා අපි අදට සටහනවත්තුු.